සුබ දේශනාවක් දරුවනි ඔයගලන්ට මාව ඇහෙනවද ඔයගලන්ට මාව ඇහෙනවද ඔව් සර් හරි ඔකේ ඔව් සර් හරි එහෙනම් අපි පටන් ගමු ඉක්මනට 2019 පළවෙනි වාර බසාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ තමයි ඒකේ පළවෙනි කොටස තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ දොලපුතාල ඒක ඔබ උත්තර ලියලා තිනවන නම් ඒක සූදානම් කරගන්න ඒකේ පළවෙනි ප්‍රශ්නය දැන් ඕගොල්ලන්ට පේනවා පළවෙනි ප්‍රශ්නය සකස් වෙලා තියෙන දැන් ඊට ඉස්සෙල්ලා මම ඕගොල්ලන්ට පුංචි දෙයක් කියන්නම් අපි දැන් මෙතන මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු විතරක්ම නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ මෙතන අපි ප්‍රශ්න හා බැඳුණු විශේෂ කාරණා පිළිබඳවත් සාකච්ඡා කරනවා ප්‍රශ්නේ සකස් වෙලා තියෙන ගණිතමය තේමාව විශේෂ මාතෘකාව ඇගේ මරමුණු ඒ සියල්ලත් එක්කම තමයි අපි සාකච්ඡා කරන්නේ මොකද දැන් ප්‍රශ්න පත්‍රයක ස්වභාවය පිළිබඳ මනා අවබෝධයක් ඕගොල්ලෝ ළඟ තියෙනකොට තමන්ට ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන් ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය හොඳින් හඳුනාගත්තොත් පුතාලට ඒක ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ ඒ හින්දා මේ ගණිතයේ කියන විෂය තුල ගණිතයේ කියන විෂය දැන් ඔබ හදාරන මේ ගණිත විෂය තුල ඔබ දන්නවා විෂය නිර්දේශයේ සකස් වෙන්න තේමාවන් තේමා පහක් සම්බන්ධ වෙනවා හය පළවෙනි තේමාව තමයි ඔගලන්ට පුළුවන් පැත්තකින් ලියාගන්න සංඛ්‍යා කියන තේමාව සංඛ්‍යා තේමාව පදනම් වෙනවා ඔබේ විශේෂ සංඛ්‍යා සම්බන්ධ තේමාව ඊළඟට තියෙනවා පුතේ අපි ගත්තොත් බීජ ගණිතය ඊළඟ තේමාව ඊට පස්සේ මිනිතය ඊළඟට කුලක හා සම්භාවිතාවය ඊළඟට සංඛ්‍යානය ඊළඟට පුතේ ජාමිතිය ඔන්න ඔය තේමා 6 පදනම් වෙලා තමයි දොළ පුතාලගේ 6 11 විෂය නිර්දේශයේ සකස් වෙන්නේ ඒතන සාමාන්‍ය පෙළ කියන්නේ පුතේ සාමාන්‍ය පෙළ කියන්නේ 10 11 නේ දැන් අපි සාමාන්‍ය පෙළ කියලා ගන්නේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ නැත්නම් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කරන්නේ 10 11 දැන්ම දැන් මේ ප්‍රශ්න පත්‍රෙත් සකස් වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ආකෘතියටම අනුව තමයි ඊළඟ එක තමයි පුතේ ගණිතයේ කියන විෂය අරමුණු පහත් ඔයගොල්ලන්ගේ මතකයේ තියෙන්න ඕන අරමුණු මෙම විෂය තුල බලාපොරොත්තු වන අරමුණු පහක් තියෙනවා අරමුණු පහක් මේ ප්‍රශ්න එකට පිළිතුරු සැපීමේදී ඒ අරමුණු පදනම් වෙනවා එක අරමුණක් තමයි දැනුම ඔබට ලබා දීම මේක එක අරමුණක් දැනුම ඊළඟට දැනුම සම්බන්ධ කර ගැනීමේ හැකියාව අපි ඒක හඳුනන සම්බන්ධතා දැකීම කියලා සම්බන්ධතා දැකීම විෂය කරුණු විෂය තුල සම්බන්ධ කර ගැනීම මේ විෂය කරුණු වෙනත් විෂයක් එක්ක සම්බන්ධ කර ගැනීම ඒ වගේම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම ඊළඟට සන්නිවේදනය ඕක තමයි අපි ළමංගෙන් වැඩියෙන්ම දකින දුර්වලකම කොච්චර දක්ෂ වුණත් තමන්ට පිළිතුරු නිසි ආකාරයට සන්නිවේදනය කර ගැනීමේ දුර්වලකම තමයි දක්ෂයින්ට පවා ලකුණු අඩු වෙන්නේ විභාගයේ. එහෙනම් තේරුම් ගන්න ඔබ මේ අරමුණු වලින් කුමන කොටසද ඔබ අපෝසත් වෙන්නේ කියන එක හඳුනා ගැනීම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුළ
ඒත්තු ගන්නන්න මම උත්සාහ ගන්නවා. හතරවෙනි එක තමයි ගැටලු විසඳීම. ගැටලු විසඳීම. මේ ගැටලු විසඳීමේ උපක්‍රම උගන්වන්නේ ගණිතයේ. අනිත් එක තමයි වැදගත්ම එකක් තර්කණය හා හේතු දැක්වීම. තර්කණය හා හේතු දැක්වීම. ඕ අවශ්‍ය මම හිතන්නේ ඔබ මේවා සටහන් කරගන්නව නම් වඩා හොඳයි. මොකද අපි මේවා මේවත් එක්කම තමයි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. තර්කණය හා හේතු දැක්වීම. තර්කණය හා හේතු දැක්වීම. එතකොට ඔන්න ඔය අරමුණු පදනම් වෙලා තේමා හයකින් යුත් මේ ගණිත විෂය නිර්දේශය ඔබ ආවරණය කරගන්නවා. තර්කණය හා හේතු දැක්වීම. ඒ ආවරණය කරගත්ත විෂය නිර්දේශයේ කොතෙක් දුරට සාධනය කරගත්තද කියලා බලන්න තමයි පුතා මේ විභාග ක්‍රමය නැත්නම් ලිඛිත පරීක්ෂණයකින් ඒක මනින්නේ. ලිඛිත පරීක්ෂණයකින් මනින්නේ. එහෙනම් අපි එවැනි පරීක්ෂණයක පිළිතුරු සාකච්ඡාව තමයි මේ ආරම්භ කරන්න හදන්නේ. හොඳයි. එහෙමනම් ඔන්න මම පළවෙනි ප්‍රශ්නෙට එන්න හදයි. ප්‍රශ්න අංක 1ට. රුපියල් 1000ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 6%ක තීරු බද්දක් ගෙවිය යුතුයි. එනම් මේ ප්‍රශ්නේ නිර්මාණය කරන එක්කෙනා මෙන්න මේ තීරු බදු පිළිබඳ දැනුම තමයි දරුවගෙන් විමසා බලන්නේ. මෙන්න මේ දැනුම. ඇගේම අරමුණ තමයි මේ තීරු බදු පිළිබඳ තීරු බදු හා සම්බන්ධ ගණනය කිරීම පිළිබඳව තමයි යාගේ ප්‍රශ්න කිරීම වෙන්නේ. තීරු බදු මුදල අහනවා. එතකොට මේ ප්‍රශ්නේ දැන් පුතාලට පුළුවන් තමන්ගේ උත්තර ලියලා තියෙන කොලේ හෝ නැත්නම් ඔබ print out එකක් අරගෙන තිනවා නම් ඔබට පුළුවන් මේ ප්‍රශ්නේ මම මේ ලියන අවදේවල් ඕගොල්ලන්ට සටහන් කරගන්න පුළුවන් රතු පෑනේ. එතකොට මේ ප්‍රශ්නේ තේමාව මේ ප්‍රශ්නේ අයත් වෙන්නේ කුමන තේමාවටද? මේ ප්‍රශ්නේ අයත් වෙන්නේ පුතේ සංඛ්‍යා කියන තේමාවට. මේක සංඛ්‍යා තේමාව යටතේ මේ පාඩම් මාතෘකාව ඔබට මතක ඇති ප්‍රතිශත ප්‍රතිශත කීයේ පන්තියද මේක 10 පන්තිය ප්‍රතිශත සම්බන්ධව තමයි ඕගොල්ලන්ගෙන් මෙතන විමසා බලන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර සපේ යන්නේ කෙසේද කියලා මම දැන් ඔබව සම්බන්ධ කරගන්නවා. දුල පුතාලා මෙතන මේකට එකතු වෙන්න ශාවකයෝ විදිහට සම්බන්ධ වෙන්න එපා. ඔබ හැමෝටම අවස්ථාව ලැබෙනවා මේ හැම මේ ගැටලුව විසඳන්න අපිට ක්‍රමශිල්පය පැහැදිලි කරලා දෙන්න. මම නම් කරන්න යන්නේ නැහැ පළවෙනි වටේ. ඕගොල්ලන්ට කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. කවුද අපිට පළවෙනි ප්‍රශ්නෙට උදව් කරන්නේ? ප්‍රශ්න අංක 1. අපිට කවුද උදව් කරන්නේ? ඉක්මන් කරොත් හොඳයි. විවෘතව කියන්නේ පුතාලට ඔබ මේක සම්බන්ධ වෙන්න ඕන. මෙතන සක්‍රියව සම්බන්ධ වීම තුළ තමයි මේ වැඩසටහන සාර්ථක වෙන්නේ. කවුද ඉදිරිපත් වෙන්නේ? සර්. ඔව්. පුතාගේ නම? අවින්දු. කවින්දු. කවින්දු. අවින්දු. රවින්දුනේ? රවින්දු. ඔව්. රවින්දු සර්. ඔව්. රවින්දු මට කියන්න කොහොමද පුතා මේක හැදුවේ? රුපියල් 1000 ගුණ කිරීම 6%. ආ ලවිදු නේද? ඔය ලවිදු කියලා උන්නේ. එතන රුපියල් 1000 ගුණ කරනවා 6%. ඒ කියන්නේ භාණ්ඩේ ආනයන වටිනාකම අදාළ තීරුබදු ප්‍රතිශතයෙන් ගුණ කරනවා. නේ? තීරුබදු ප්‍රතිශතයෙන් ගුණ කරනවා. එතකොට තමයි එන්නේ තීරු බද්දනේ. එතන රාශීන් දෙක තමයි ආනයන වටිනාකම. මට පොඩ්ඩක් කියන්න ලවිඳු මේ තීරු බදු කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කිරීමක් කරන්න. තීරු බදු. පුංචි මතක් කිරීමක් කරගෙන යා. තීරු බදු කියන්නේ මොනවද ලවිඳු?
බාණ්ඩ කිසියම් බාණ්ඩයක් තම රටවලට ගෙනීමේදී අය කරන ලද බද්ද රජය විසින් අය කරන බද්ද ඒ කියන්නේ මේක ආනයනයේදී විතරද තීරු බද්ද අය කරන්නේ ගෙන්නකොට විතරද ඔසර් ආනයනයේදී හා අපනයනයේදී ඒ ආනයනික හෝ අපනයනික වටනාකමින් යම් ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණයක් ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණයක් රජය අය කරගන්නෝ තීරුබදු ලෙස තීරුබදු ලෙස ඉතින් වැඩිපුරම ඕකේ ආනයනයේ තමයි අය කිරීම සිදු වෙන්නේ එතකොට ඒ ආනයනික වටනාකමින් යම් ප්‍රතිශතයයි ප්‍රතිශතයේ සෑම භාණ්ඩයකටම එකමගේ ගන්නෙ නැහැ ප්‍රතිශත ඒ භාණ්ඩ වර්ගයන් වෙනස් ඒකේ ඒක තීරණ මත ඒ වෙනස් වීම වෙන සමාරයෝ තීරුබදු රහිතව ගෙන්නන්නත් පුළුවන් නේද එතකොට මේ තීරුබදු අය කරන්නේ මොන ආයතනයේ මගින්ද රජේ ලවිනු මොන ආයතනයේද මේක අය කිරීම කරන්නේ හ්ම් කාටද කියන්න පුළුවා මේ තීරුබදු අය කිරීම සිදු කරන්නේ රේගුව රේගුව මගේ රේගුව රේගු දෙපාර්තමේන්තුව. ඒතර ඒ රේගු දෙපාර්තමේන්තුව ඒකේ ඒතර ගුවන්තොට පොලේදී වරායේදී ඒ අදාළ රේගු දෙපාර්තමේන්තුවේ අංශවල ඉන්න නිලධාරීන් ඒ බහඬ නිදහස් කරන්නේ ඒ අදාළ තීරුබදු ගෙවීම කරාට පස්සේ නේ රයිට්. එහෙනම් ලවිඳ පුතා කිව්වා වගේ මේකේ එතකොට අපිට පිළිතුර ගොඩනගන්න පුළුවන්. පිළිතුර ගොඩනගන්නේ පුතේ මේ 1000 අපි ගුණ කරනවා 106 106 එතකොට මෙතන අපිට සුළු කරන්න පුළුවන් 101යි 10යි රුපියල් 1000ක වටිනා භාණ්ඩයන්නේ එතකොට අය කරන තීරුබද්ද රුපියල් 60යි නේ අවසානයේ මේ තීරුබද්ද ගෙවන්නේ මේ භාණ්ඩයේ මිලදී ගන්න පාරිභෝගිකයම තමයි ආයන ආනයන කරු ගෙව්වට පස්සේ යා මොකද කරන්නේ ඒ වටිනාකම මේ භාණ්ඩයට එකතු කරනවා නේ ලාභයට අමතරව එතකොට ඒක අපි හැමෝම පාරිභෝගිකයෝ තමයි අවසානයේ තීරුබද්ද ගෙවලා තියෙන්නේ ඔන්න එහෙනම් තීරුබද්ද පිළිබඳව තමයි පුතේ එතන මතක් කරේ ඇගීම් අරමුණක් උනේ තීරුබද්ද ওই විදියට ඕගොල්ලෝ නිවැරදිව පිළිතුර රුපියල් 60 අරගෙන තියෙනවා නම් ලකුණු දෙකම ලැබෙනවා 60 වැරදි නම් අපි මේ අමතර මේ අතරමැද පීවරට එනවා නේ රයිට් කොහොමද අපි එන ප්‍රශ්නාංක දෙකට කවුද අපිට උදව් කරන්නේ ප්‍රශ්නාංක දෙක ඉක්මන් කරොත් අපිට හොඳයි සර් ඔව් කවුද පුතා දිනිත් සර් දිනිත් දිනිත්ට හිතෙන විදියට මේ ප්‍රශ්නේ අයත් වෙන්නේ කුමන තේමාවටද මම තේමා 6 කිව්වා මේ ප්‍රශ්නේ අයත් වෙන්නේ මොන තේමාවටද වැඩ හිතෙන එක කියන්න බලන්න තේමා 6 මතකද දිනිට? ඔව් සර්. ඕ එහෙනම් ඔයාට හිතෙන විදිහට මේක අයිති වෙන්නේ මොන තේමාවටද? මේ x පද එහෙම තියෙන්නේ. වීජ ගණිතේ පුතා. මේක අයිති වෙන්නේ වීජ ගණිත තේමාවට. නේ වීජ ගණිතේ පාඩම කියන්න පුළුවන්ද? මේක අයි මේ වීජ ගණිතේ මොන පාඩමද මේ? නැහැ. මොන පාඩමද වීජීය බහග වීජීය බහග නේද පුතේ වීජීය බහග 10 9 අපි වීජීය බහග ගැන කතා කරනවා එය ඒ වීජීය බහග පාඩමට තමයි අදාළ වෙන්නේ හරි පුතාට අවස්ථාව කොහොමද කරන්නේ 3x පොදු හරය විදිහට අරගෙන 3x තමයි ඔයා මේකේ පොදු හරය ලෙස ගන්නෙ. මම පුංචි ප්‍රශ්නයක් අහනවා. ළමේ 6x ගත්තොත් වැරදිද? ළමේ 12x ගත්තොත් වැරදිද? මොකද කියන්නේ? හයිස ඒ වුණාට කූපෝගු අගේ නේද ගන්නවා අගේ නේද ගන්නේ පොඩි සැකයක් තියෙනවා වගේ නේ දැන් අපි මෙහෙම හිතමු දැන් අපි
දැන් තුනෙන් එකයි දෙකෙන් එකයි එකතු කරනකොට දැන් මම කිව්වා අපි මේක මේ ඇත්තටම එකම එකපාර මේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි පුතේ සාකච්ඡා උත්තරේ ලියනවා නම් අපිට මෙච්චර දුර යන්න ඕනේ නැහැ නමුත් අපි මෙතන මේ තුල පොඩි සංවාදයක් හදාගෙන මේකේ සමහර වෙලාවට ඔබ නොදන්න දේවල් මෙතනදී මතුවෙනවා දැන් දිනේ තුනෙන් අපි සරල භාග දෙකක් ගමුකෝ තුනෙන් එකයි දෙකෙන් එකයි එකතු කරනකොට පුතා පොදු හරය ලෙස කීයද ගන්න 6 6 එතකොට ළමයි 12 ගත්තොත් මොකද වෙන්නේ හරිද වැරදිද ඒත් හරි සර් ඒත් හරි එහෙමනම් අතන 12යි x ගත්තට වැරද්දක් නැහැ නේද මොකද කියන්නේ ඒකටත් මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා නිශ්චිත පිළිතුරක් විශ්වාසනීය පිළිතුරක් ඔබ තුල තියෙන්න ඕන එහෙම වුණොත් ඒක හරිද වැරදිද ඔය හිතන ඔබ උත්තර පත්‍ර පරීක්ෂකවරේ කියලා දැන් ළමේ කරන් තිනවා අතන 12x පොදු හරය අරගෙන එයා ඊට අනුව ලවේ සකස් කරන පිළිතුර අරගෙන තිනවා පිළිතුර එයා පිළිතුරක් කරන් තිනවා එතකොට මොකද කියන්නේ ඔව් සර් එතකොට ඒක නිවැරදි පිළිතුරක් ලෙස බාර ගන්න පුළුවන්ද? එහෙම වුණත් සර් අවසානයේ එන පිළිතුර ආයිමත් සරල කරන්න ඕනේ. අවසානයේ එන පිළිතුර සරල කරන්න ඕනේ. සරල කරොත් ඒක පිළිගන්නවා. එහෙමයි. එතකොට එහෙම වුණොත් පිළිගන්නවා. නෑ පුතා. හොඳට මතක තියාගන්න. VGA භාග ඔබට ලියා ගන්නත් පුළුවන් කොහේ එතන පැත්තකින් අතු පෑනෙන් VGA භාග එකතු කිරීමේදී හා අඩු කිරීමේදී අනිවාර්යයෙන්ම පොදු හරය එම හරයන්ගේ කුඩා පොදු ගුණාකාරකය විය යුතුමයි මෙතන පුතේ ගත යුතු ඒ කුඩා පොදු ගුණාකාරකයම තමයි අපි බලන්නේ මුලින්ම ළමයා මෙතන පොදු හරය ලෙස කුඩා පොදු ගුණාකාරකය තෝරගත්තද කියලා අන්න එතන එක ඇගෙයි මරමුණක් තියෙනවා අන්න එතනට පුතේ අනිවාර්යයෙන්ම ලකුණක් ප්‍රදහණය කරනවා 3x හඳුනා ගැනීමට ඔබ ලවේ සකස් කරේ නැති වුණත් ඔබ පොදු හරය කුඩා පොදු ගුණාකාරය ගත්තා නම් මෙතන හොඳට මතක තියාගන්න. ඊට පස්සේ සරල කරන ඒව අදාළ නැහැ. මෙතන පොදු හරය කුඩා පොදු ගුණාකාරකේ වෙන්න මොන විජී භාගවල. ඒක ස්ථිරෙන්න ඔබේ මනසේ තහවුරු වෙලා තියෙන්න ඕන සැකයක් නැතිව. හැබැයි සාමාන්‍ය භාග සුළු කරනකොට පොදු හරය ලෙස අපිට ඒ හරයන් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් ගත හැක. නමුත් අවසාන පිළිතුර සරලම භාගයකින් තමයි බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? රයිට්. දැක්කනේ අපි ඒ තුල ඒ කරුණු සාකච්ඡා කරගෙන යනවා. රයිට්. දැන් ලවේ කොහොමද ඉන්නේ පුතා? 1+3. 1+3. මෙතන 3 ආවේ මෙයා 3x වෙන්න හින්දා 3ෙන් ගුණ වෙනවානේ. ඒතර මෙතන 3. අවසාන පිළිතුර 4√3x. 4√3x. මම තව පොඩි දෙයක් මෙතන අහනවා. දැන් අපිට මේම සුළු කරලා අවසානයේ මෙහෙම ආවා කියලා 7√3x. ඔබ මෙහෙම උත්තරේ තියනවද නැත්නම් මේක මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරනවද? මොකද දිනෙත් කියන්නේ? එතකොට ඔයා මෙයාගේ උත්තරේ ලියනවද මෙහෙම? 2√3x කියලා. අනිත්‍යයටත් පුළුවන් මේකට උද කතා කරන්න. මෙහෙම තියන්න ඕනද නැත්නම් මෙතනට උත්තරේ එන්න ඕනද? බය නැතුව කතා කරන්න. ඔබේ හිතේ ඔබට දැන් උත්තරයක් එනවනේ පුතා. දැන් ඔයාට අදහසක් එනවනේ. නෑ මේක වෙන්න බෑ. නෑ මේක වෙන්න පුළුවන්. අන්න ඒක ප්‍රකාශ කරන්න. මොකද මෙතන අපි කවුරුවත් අපහසුතාවයට පත් වෙන්න හේතුවක් නැහැ අපි හැම දෙයක්ම දන්නේ නැහැ මා දන්නෙත් නැහැ නේද එහෙනම් අපි මෙතන දන්න දේ අර දැනුම හොමාරු කර ගැනීමක් වෙන්නේ මම දන්න දේ මම දන්න සම්මතය මගේ අත්දැකීම ඔබත් එක්ක හොමාරු කර ගන්නවා
අන්නේකයි. එතකොට ඔබ මේ විෂය තුල යම් යම් කරුණු කාරණා අවබෝධ කර ගැනීමක් වෙන්නේ. මොකද හිතෙන්නේ? දැන් මෙහෙම උත්තරේ තියෙවුවොත් දැන් හරි මෙහෙමද? මේ මේක මෙහෙම විය යුතුද? දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය භාගයේදී 3න් 7 තියන්නේ නැහනේ අවසාන උත්තරේට. මෙයන් විෂම භාගයක්නේ. විෂම භාගයක්. එතකොට ඔයගොල්ලෝ කරන්නේ මෙයන් මිශ්‍ර සංඛ්‍යාවකින් තියන්නේ 2යි 3න් 1යි කියලා. ඒක තමයි අවසාන උත්තරේ ලෙස වෙන්නේ. මෙතන මොකද වෙන්නේ? එහෙම කළ යුතුද? නෑ සර්. ඇයි එහෙම නැත්තේ? ඒක වීජීය භාගයක්. ඔව් වීජීය භාගයකින් එහෙම එහෙම නොවෙන්න හේතුව මොකද්ද? ඇයි එහෙම වෙන්නේ? ඔයා කියන එක හරි. ඒකට හේතුව වෙන්නේ පුතේ x කියන අඥාතය ගැන අපි දන්නේ නැති හින්දානේ. x ගේ අගය අපි කොපමණද කියලා දන්නේ නැති තාක්කල් අපිට මේක විෂම මේක විෂම භාගයක්ද තත්ත්ව භාගයක්ද ඒකක භාගයක් නම් වෙන්න බෑ. මෙතන හත තියෙන හින්දා තීරණය කරන්න බෑ. තීරණය කරන්න බෑ x ගේ අගය කොහොමද කියලා අපි දන්නේ නැති හින්දා. එහෙනම් මතක තියාගන්න මේ අපි උත්තර පත්‍ර පරීක්ෂාවේදී ළමයි මේ වගේ වැඩ කරන හින්දා මම මේ මේවා කියන්නේ පුතේ. එහෙම කරන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒක කළ යුතු නැහැ. එහෙනම් අවසාන උත්තරේ මේ විදිහට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට හත බෙදීම 3x කියලා තිබුණාම හරි. නේ? රයිට්. එහෙමනම් ලකුණු ප්‍රදානය කරනකොට ඇගේ මරමුණු අනුව මේකේ ලකුණු ප්‍රදානය කරනකොට අවසාන උත්තරේ 4 බෙදීම 3x තිබුණොත් ලකුණු දෙකම ලැබෙනවා. මේක යම් හේකින් වැරදිලා තිබුණා නම් අපි මේ අතරමැද පීවරට එනවා. එතනදී බලන්නේ මේ පොදු හරයේ ළමයා හරියට හරන් තිනවද කියලා. තේරුණා? අන්න ඒ අනුව එතනට ලකුණක් ප්‍රදානය කරනවා. රයිට්. ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කරා. මම මේක දැන් මකනවා. ඔයගොල්ලෝ අඩුපාඩු හදාගන්න ඕන. ප්‍රතිපෑනේ. අපි එනවා පුතා ඊළඟට ප්‍රශ්න අංක 3ට. කවුද අපිට ප්‍රශ්න අංක 3ට උදව් කරන්නේ? ඉක්මනට ඉදිරිපත් වෙ. ප්‍රශ්න අංක 3. ඉදිරිපත් වෙන්න. අමාශි මොකද කියන්නේ? ප්‍රශ්න අංක 3 සාකච්ඡා කරමු. ඔව් මේ ප්‍රශ්න අංක හේතු බලය. ඔව් දැන් මට ඉස්සෙල් කියන්න මේ ප්‍රශ්නේ අයත් වෙන්නේ මොන තේමාවටද? අපි දැන් ඉක්මනට ඒ ගැන කතා කරමු. මේක අයිති වෙන තේමාව ගණිතේ. අදහස මේක අයිති වෙන්නේ පුතේ සංඛ්‍යා තේමාවට. මේකේ මේක අයිති වෙන්නේ මාතෘකාව මොකද්ද? දර්ශක හා ලඝු ගණක නේ. දර්ශක හා ලඝු ගණක. දර්ශක ලඝු ගණක. කීයේ පන්තියද? 10 පන්තිය. 10. ඕ. දර්ශක ආකාරයෙන් දක්වන්නලු. දර්ශක ආකාරයෙන් දක්වන්නේ. කොහොමද ඉන්නේ උත්තරේ? 5 3 වෙනි බලය. 5 3 වෙනි බලය සමානයි 125. 125 එන්න ඕන. ඒක ගන්න මේ මේ මෙතනින් මේ මෙයාගේ 3 වෙනි බලය. 5 3 වෙනි බලය. මම පොදු නිරූපණයක් ලිව්වොත් ලඝු a පාදයේ x ගේ අගය සමානයි y නම් මේක දර්ශක අංකණයට එනකොට මෙන්න මෙයාගේ බලය එන්නේ. a ගේ y බලය සමානයි x. ඕක තමයි වෙන්නේ. ඒක තමයි ඔබෙන් මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේකට ලකුණු දෙකක් හිමි වෙනවා. මේකට අතරමැද පීවරක් කියලා ලකුණු නැහැ. දෙක හෝ බිඳුව තමයි පුතා. දෙක හෝ බිඳුවයි. හරි. රයිට්. බොහොම හොඳයි. අපිට 4 වෙනි ප්‍රශ්නය කවුද උදව් කරන්නේ? ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4. මම හිතනවා හැමෝම මෙතන සහයෝගය ලබා දෙයි කියලා. කවුරුවත් මෙතන ලැජ්ජ බයෙන් ඉන්න ඕනේ නැහැ. ඒ ලැජ්ජ බය පැත්තකින් දාලා මේ වැඩේට සම්බන්ධ වෙන්න. ඉදිරිපත් වෙන්න. ඔව්. කවුද දුර? ඇහෙනවා මදි මට පුතේ. නම කියන? ඈ? නිතාරා. ආ හයියෙන් කියන්නේ පුතා. එතකොට නිතාරා මේක අයිති වෙන්නේ මොන තේමාවටද? ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය. මොන මාතෘකාවටද? ත්‍රිකෝණ අංග සමූහ. අන්න හරි.
त्रिकोण अंग सामे दहाई पांती है नहीं बुते राइट देंग उत्तरे गुनु करूं बाल मां प्रश्न पूर्णा के वन्ना एबीसी पीक्यूआर त्रिकोण देखा अंग सामे वे दिए थे तोरु तुरुआनु एक सां वाइवल आगे तमाई बुते यहाँ बुते मटक यान त्रिकोण अंग सामे वन अवस्था हातर पीली वाले की अवस्था हातर पादे आई पादे आई पादे आई पादे आई कोने आई पादे आई मितने सुविशेषी में कोने मनो कोने में नो ना था अंतर्गत पादे देख में समान वो पादे देख अंतर्गत करना कोने में नो ना दे में पादे देख ना ये पादे देख अंतर्गत करना कोने हरे ईलंगे का कोने कोने पादे आई मितने दी पादे सुविशेषी मनो पादे द अनुरूप पादे में नो ना ने में द में पादे टा अनुरूप एक के नाम या विन्नो ना अनित्य का करने पादे करने पास विशेषी विन्ने मनोटिकोन वाले जा त्रिजुकोनी त्रिकोन ओ नमूत त्रिजुकोनी त्रिकोन वाले में सियाल्ल में बालांगुई करने पां वितरक त्रिजुकोनी त्रिकोन वाले वितरक बालांगुई हाँ देंगो बतावस्ता एक समान है एक्स के आगे ये हैटाई कोम तो यार एक बार एक्स के आगे हैटाई के लगाते सही कि ए बी समान है ना पी के ऊपर ए बी समान है यार ए बी समान यार अनुरूप विन्न में आ हरी यार इतने घटे ए सी समान है ना पी के ऊपर ओ इतने घटे ए पाद देखिए अंतर्गत कोने तमाही B-A-C-K-L-A-N-E-D-A-N-G-S-A-M-V-E-K-E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 -L-A-N-E-D-A
මෙතන PR Q කෝණේ 70 නිසා 180 130 අඩු කරලා මේ කෝණේ හොයා ගන්නවා. ඒ කියන්නේ 180 න් අඩු කරනවා අර 60යි 70යි එකතුවනේ. 60යි 70යි එකතුව 130යි. එතකොට 180 න් 130ක් අඩු කරාම අංශක 50යි. නේ? එතකොට y ගියගේ 50යි. ඔව් සර්. එතකොට ළමයා y ගියගේ 50යි කියලා කොහොමද හඳුනගන්නේ? දැන් ළමයට හිතෙන්නවනේ මේ බලන්නකෝ y ඉන්නේ මේ පැත්තේ 70. එතකොට y 70යි කියලා හිතෙන්නේ නැද්ද? එතනදී ඔයා යොදාගත්ත මූල ධර්මයේ මොකද්ද? ක්‍රම ශිල්පය. දැන් මේ ළමයි හිතෙනවනේ මේ y ඉන්නේ මේ කෝණේ. එහෙනම් මෙයාට අනුරූපෙක් එනවා මෙයා කියලා හිතෙනවා. එතනදී ඔයා මොකක් හරි ක්‍රම ශිල්පයක් යොදාගන්නේ පෑනේ. මොකද යොදාගත්තේ? ඉතින් සර් ABC ත්‍රිකෝණය ගන්න නැතුව අපිට මේ PQ ත්‍රිකෝණයම ගන්න පුළුවන් නේ? අර අපේ x ආ දැන් මෙතනින් ඔයා ගත්තේ අංග සාමයේ භාවිතා කරේ නෑ නේද? ඕ ඒකත් හරි. කෙලින්ම මෙතනින් ගන්නත් පුළුවන්. එමත් හරි. නැත්නම් අංග සාමයෙන් ගත්තොත් මෙතන ඔයා මෙතනනේ 50 කියලා හොයාගත්තේ කියලා හිතමුකෝ. එතකොට මේ පාදයට සම්මුඛ කෝණය තමයි මේ පාදේ. එනම් මේ පාදයට සම්මුඛ කෝණය තමයි මෙයා. එනම් මේ කෝණෙත් එක්ක මෙයා තමයි සමාන වෙන්න ඕන. ඒ අනුව දරුවනි පුතදුව කිව්වා හරිය උත්තරේ අංශක 50යි. ඒ අනුව 1 1 ලකුණු 2 ලැබෙන්නේ. 1 1. 1 1 ලකුණු 2යි. Right. එතකොට අපි විතර ප්‍රශ්න දෙක සංඛ්‍යා සහ ජ්‍යාමිතීය තේමාවට අයිති ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. දැන් ඉදිරියට යමු. අපි එනවා ප්‍රශ්න අංක 5 සහ 6ට. කවුද අපිට උදව් කරන්නේ? 5ට උදව් කරන්නේ කවුද? මෙතෙක් කතා කරපු නැති දරුවෙක් කතා කරන්න. මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා එතනට එන්න ඕන. නැත්තම් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඔබ ශ්‍රාවකෙක් වෙන්න බෑ මෙතන. ශ්‍රාවකෙක් වෙලා හරියන්නේ නැහැ. ඒතර මම මේ දේශනයක් තියනවා අපි. දැන් ඉතින් මම නම් කරනවා. ඔව් කියන්නේ දුව. කවුද නම? චතුමි. දිල්ෂාරා. චතුමි දුව. එතකොට මේක අයිති වෙන්නේ මොන තේමාවටද? මිනිත්තේ මිනිත්තේ
මේක අයිති වෙන්නේ මිනිත්තය. මොකද්ද පාඩම? මේක ඉන්නේ වේගයේ සම්බන්ධවනේ ශීඝ්‍රතාව. ශීඝ්‍රතාව නැත්තම් දුර කාල වලටත් ගැලපන්න පුළුවන් නේ ශීඝ්‍රතාවය. රයිට් ගැටලුවට යම්. තප්පරයට මීටර් 16ක ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් තප්පර 3කදී ගමන් කරන දුර අහන්නේ. මම අහනවා චතුමේගෙන් මෙහෙම පොඩි ප්‍රශ්නයක්. වේගය පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න. වේගය කියන්නේ මොකක්ද කියලා ඔයාගේ හිතේ තියෙන අදහස. චලනය වන වස්තුවක වේගය කියන්නේ මොකක්ද? ඒකීය කාලයකදී ගමන් ගන්නා දුර. ඒකීය කාලයකදී ගමන් ගන්නා දුර. චලනය වන වස්තුවක් ඒකක කාලේ ඒකීය කාලයකදී ගමන් කර. ඒ කියන්නේ තප්පරයකදී කොච්චර දුර යනවද? නැත්නම් පැයකදී කොච්චර දුර යනවද? සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ වේගය අපි තප්පරයට මීටර් වලින් තමයි ගණනය කරන්නේ. වාහනයක වගේ නම් පැයට කිලෝමීටර් නේ පැයට කිලෝමීටර් kmh minus නේ right. ඊළඟට තව පොඩි ප්‍රශ්නයක් අහනවා. වේගය අපි ගණනය කරන්න නම් සොයා බලන්න නම් මේ තන්ට මෙන්න මෙහෙම අපි කරනවනේ නේද? මෙතනට එන්න ඕනේ මොකද්ද? මෙතනට එන්න ඕනේ මොකද්ද? දුර බෙදීම කාලය. අන්න හරි. ওই දැනුම මේ මම මේ ඔබෙන් පරීක්ෂා කරන්නේ මේ දැනුම. දැනුම තමයි මම මේ බලන්නේ. දුර බෙදීම කාලය ඔබ මේ ප්‍රශ්නෙට අවශ්‍ය කරන ආම්පන්න ඔබ සතුව තියෙනවද? නේ දුර. දැන් එතකොට මේකේ දුර අහන්නේ. දුර අහනවා නම් කොයි රාශියින් දෙකද ගුණ වෙන්න ඕනේ? වේගය සහ කාලය. ওই රාශියින් දෙක ගුණ වෙන්න ඕනේ. හැබැයි මෙතන ඒකක ඒ කියන්නේ වේගය දෙන්න ඕනේ කාලයට අනුරූප අවස්ථාව. හරි. දැන් මට කියන්න කොහොමද උත්තරේ ගලපෙන්නේ? මොකද කරේ? තප්පරයට මීටර් 10 තප් මෙහෙම දෙක තප්පරයට මීටර් 16ක් යනවනම් තප්පරයට මීටර් 16ක් යනවනම් තප්පර 3ට කොච්චරද නේ? එහෙම ගන්න තප්පර 3 16 ගුණ කරා 3 එන්නේ කියද? 40 මීටර් 48යි. ආතයි 48යි. නැත්නම් 16 කෙලින්ම 3ෙන් ගුණ කරලා මීටර් 48 ගන්නත් පුළුවන්. නේ? අන්න හරි. බොහොම හොඳයි දුව. ලකුණු දෙකක් ලැබෙනවා. ඔන්න ඔන්න. මේ අවශ්‍ය කරුණු ඔබට එතන සටහන් කරගන්න පුළුවන්. අපිට ප්‍රශ්න අංක 6ට උදව් කරන්නේ කවුද? ඉක්මන් කරමු. ප්‍රශ්න අංක 6ට මෙතන 43 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. තාම 5 දෙනයි අපිට මේකට උදව් කරේ. දැන් එහෙනම් 6 වෙනියා වෙන්නේ කවුද? ඉච්චර වෙලා යන්න බෑනේ. මේක න පොර කාලා මේවලට උත්තර දෙන්න බෑ. ඒ මොනොත් මන් නම් කරනවා. අකිත්මි අකිත්මි කතා කරන්න. සේනාජා අකිත්මි ඉක්මනට මට නෑ. අපි මේක ඉක්මනට කියන්න. තේමාව මොකද්ද? පාඩම මොකද්ද? ඊට පස්සේ තමයි අපි ප්‍රශ්නෙට එන්නේ. තේමාව හිතන විදිය. බීජගණිතය පාඩම කුඩා පොදු ගුණාකාරකය කීයේ පන්තියද? 10 10 පුතේ 10 පළවෙනි වාරේ අන්තිම පාඩම. හරි. මේකේ තියෙන්නේ පුතේ xy තියෙනවා අනිත් එකේ නා 2 x වර්ගය. මේ කුඩා පොදු ගුණාකාරයේ උගන්වන්නේ අර VG භාග සුළු කිරීමේ පහසුව සඳහා තමයි මතක තියාගන්න. කුඩා පොදු ගුණාකාරයේ පාඩම VG දැන් පළවෙනි 10 පළවෙනි වාරේ අවසාන පාඩම VG මේ කුඩා පොදු ගුණාකාරකය. ඊට පස්සේ දෙවෙනි වාරයේ පළවෙනි පාඩම VG භාග. ඒතර කුඩා පොදු ගුණාකාරයේ උගන්වලා තමයි VG භාග. ඒ වලට යන්නේ. ඒකට හේතුව අර VG භාග එකතු කරනකොට අඩු කරනකොට කුඩා පොදු ගුණාකාරයේ යොදාගත යුතු හින්දා. හරි. එතකොට දුවේ කොහොමද කුඩා පොදු ගුණාකාරයේ මෙයාගේ ගන්නේ? xy = x වැඩි කිරීම y.
ඔව් x y කියන්නේ x ගුණ කිරීම ගුණිතයට මන් තිත තියන්නම්කෝ ආ y 2x වර්ගය වෙන්නේ 2 වැඩි කිරීම x වැඩි කිරීම x උදා පොදු ගුණාකාරය සමානයි x උදා පොදු ගුණාකාරය කියන්නේ මේ දෙන්නටම පොදු එකද පුතා ගන්නෙ x එතකොට පුතේ මහ පොදු සාධකය හවුවොත් මොකද කියන්නේ ඔයාගෙන් අහනවා මේ පදවල මහ පොදු සාධකය එතකොට ඔයා මොකද්ද ගන්නෙ උත්තරයක් තියෙන්න ඕන ඔයාට නේ මහ පුදු සාධකේ වාගෙන් ඇහුවා නම් ඔයා මොකද්ද ගන්න මොකද කියන්නේ 8x ද අන්න ඔන්න පුතේ දැන් ඔයා මෙතන අපි ගත්තොත් එහෙම මේතන යම් ඒ කියන්නේ විශ්ය කරුණු මගහැරීමක් හෝ පැටලිල්ලක් වෙලා තියෙනවා. ඔන්න දැන් ඔයා මේක අනිවාර්යයෙන්ම දැන් ඔන්න මම මේ කියන කාරණාවත් එක්ක මේක නිවැරදි කරගන්න ඕන. හරි? දුව දැන් ඔයා හෙව්වේ මේ මහ පොදු සාධකය. කුඩා පොදු ගුණාකාරය නෙමෙයි. හරි? මේ ගත්තේ මහ පොදු සාධකය. කුඩා පොදු ගුණාකාරකයේ ගන්නව නම් මෙන්න මෙහෙමයි ගන්න. හොඳට බලා ගන්න. මේක දිහා බලලා ගන්නත් පුළුවන්. මේක දිහා බලලා ගන්නත් පුළුවන්. කොහොමද බලලා ගන්නේ? මේ බලන්න. මෙතන තියෙනවා පුතා x. මෙතන තියෙන්නේ x ගේ දෙවෙනි බලය. එතකොට අපි ගන්නෙ දුව මේ දෙන්නගේ වැඩිම බලය. වැඩිම බලය ගන්න. x ගේ මෙතන එකේ බලයක්, මෙතන දෙකේ බලයක්. එහෙනම් x ගේ දෙකේ බලය. ඊළඟට මෙතන ඉන්නවා y. මෙතන y ඉන්නවා මේකේ y නැහැ y නැති වුණාට අපි මෙතන y ව එතකොට ගන්නවා ඊළඟට මෙතන දෙක තියෙනවා මෙතන දෙක නැහැ පොදු වෙන්න ඕනේ නැහැ මේ දෙන්නාගෙන් ඉතිරි නැතිව බෙදෙන කුඩාම සාධකය තමයි අපි ගන්නෙ එතකොට මෙතන එන්නේ පුතේ දෙක 2yx වර්ගය තමයි මේකේ කුඩා පොදු ගුණාකාරය එතකොට ඔයා මෙහෙම ගන්න තිබුණේ දැන් ඔයා මෙහෙම ගන්නවා නම් දෙන්නටම පොදු එක ගත්තා ඊළඟට මේ ඉතිරි ඒවා වෙන වෙනම ගන්න y ව ගත්තා i x ව ගත්තා i 2 ගත්තා ওই ටිකම එන්න ඕන ඊට පස්සේ 2 y x වර්ගය කියලා ලිව්වා දෙකටම පොදු ඒවා ගන්නේ මහ පොදු සාධකය තේරුණාද දුව පැහැදිලිද කොහොමද දැක්කද නේ අන්න දැන් ඔයාට හොඳටම පැහැදිලිද එහෙනම් ඔයා දැන් ඊළඟට කරන්න ඕනේ ඔයා ළඟ දැන් පාස් පේපර්ස් එහෙම ඇති නේද පාස් පේපර්ස් ටිකක් අරගෙන මේ කුඩා පොදු ගුණාකාරයේ ගැටලුවක් අනිවාර්යයෙන්ම ෆස්ට් ටර්ම් තියෙනවමයි අන්න ඒ වර්ගයේ ගණන් ටිකක් හදන්න ඕන දැක්කද තමන්ට වෙච්ච මගහැරීම අත්වැරද්ද හඳුනාගත්තට පස්සේ එවැනි ගැටලු කිහිපයක් තමන් හොයලා බලලා විසඳන්න පෙළපොතෙන් හරියට කමන්නේ ගණන් ටිකක් පොලේක ලියලා හදන්න. එතකොට ඒක අන්න ඔබේ ඒ වැරද්ද නිවැරදි වෙනවා. නැත්තම් ওই වැරද්ද කරේ තියාගෙන ගිහිල්ලා මේ සැරේ වාර විභාගෙදී ඒ වැරද්ද කරනවා. ඊළඟට ආයෝග ගිහිල්ලා ජාතික විභාගේ කරනවා. ඒක නිවැරදි වුණේ නැත්තම් තමන් ඒ වැරද්ද දිගටම අරගෙන යනවා. හරි පුතා. ඔයා කතා කරපු හින්දා තමයි ඒ මගහැරීම අපිට මෙතන කතා කරන්න අවස්ථාව ලැබුණේ නැත්නම් ඔයාට ඒක සමහරට ඒ වැරද්ද නිවැරදි වෙන්නේ නැහැ. හරි. බොහොම හොඳයි. ඉදිරිපත් කිරීම මෙතන ලකුණු දෙකක් එනවා. රයිට්. අපි එනවා දැන් මෙතන ලකුණු දැන් මේ පිටුවේ ලකුණු ගන්න කීයද කියලා දාන්න. මේ පිටුවේ ලකුණු ගන්න කීයද කියලා දාන්න. මෙතන එතකොට 12න් කීයක්ද එන්නේ? එතකොට මෙහෙම යටින් ලියන්න. උපයාගත් ලකුණු ගණන උපයාගත් තමන් උපයාගත් ලකුණු ගාන මගහැරුණු ලකුණු ගණන මගහැරුණු ලකුණු ගාන කොච්චරද කියලා දාන මේ මගහැරෙන ගාන බිඳුව බවට පත් වෙන්න ඕන හැම මොහොතකම ඒක තමයි සාර්ථකත්වයේදී රයිට්
ඒ විදිහට යන්නේ මේක විශ්ලේෂණයක් එක්ක යන්නේ නිකම් උත්තර ලියන එක නෙවෙයි අපි දැන් එනවා ඊළඟ පිටුවට ප්‍රශ්න අංක 7ට අපි එන්නේ පුතා 7 8 අපි සාකච්ඡා කරන්නේ කවුද අපිට ඉදිරිපත් වෙන්නේ ඉතා ඉක්මනින් ඉදිරිපත් වෙන්නේ ඔව් සර් මම කියනවා පුතාගේ නම සනිතු 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 ඉක්මනට කියන්නේ මෙයා මොන තේමාවටද අයිති වෙන්නේ සංඛ්‍යා අනිවාර්යයෙන් සංඛ්‍යා මේකේ මොන මාතෘකාවදද අයිති වෙන්නේ ප්‍රතිශත 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 යටතේ පොලිය කියන කාරණාව තමයි අපි කතා කරන්නේ නේද සනිතු දැන් මම පොඩ්ඩක් ප්‍රශ්න කියවන්නම් කමල් රුපියල් 64000ක මුදලක් 2%ක මාසික පොලියට අන්න එතන වැදගත් නේ මාසික සුළු පොලියට ණයට ලබා දෙයි මාස 5කට පසු කමල්ට ලැබෙන පොලි මුදල කොච්චරද කියලා අහන්න ඔව් මොකද සනිතු කරන්නේ දැන් රුපියල් 64000 100ට දෙකෙන් ගුණ කළා ඒන ගාන මාස මාසයකට ඒ ගාන හින්දා මාස 5කට එන්න ඒ ගාන 5න් ගුණ කරනවා 5න් ගුණ කරනවා ඒ කියන්නේ සනිතු මෙතන එන්නේ ණය මුදල මෙතන එන්නේ පොලි ප්‍රතිශතය මෙතන එන්නේ කාලය නේ එතකොට මෙතන කාලය මාසික නම් අපි අනිවාර්යයෙන්ම බැලිය යුතු දේ තමයි සනිතු අහලා තියෙන කාලය මාස වලින්ද කියලා නේ දැන් ඔයාගේ අවුරුදු පහකට ඇහුවා නම් මොකද කරන්නේ අවුරුදු පහකට අහයි දීලා තියෙන්නේ මාසික පොලිය අනුපාතය එතකොට එහෙනම් ඔයා මේ දෙක ගලප ගන්න එපානේ එහෙනම් ඔයා මෙයාව මාස වලට හදා ගන්න ඕන එහෙමත් නැත්නම් ඔයා වාර්ෂික මාසික පොලි ප්‍රතිශතේ වාර්ෂික පොලි ප්‍රතිශතේ බවට පත් කර ගන්නවා මේ දෙන්න ගැළපෙන්නම ඕන නැත්නම් ඔයා අවුරුදු පහකට ඇවුවොත් පහෙන් ගුණ කරාට හරියන්නේ නැහැ නේ එතකොට අන්න 100ට 2 මාසික නම් 12න් ගුණ කරාම 12 2 124යි එතකොට වර්ෂයකට ගැළපෙනවා මං ඒක මතක් කරේ එතන තමයි මෙතන ගානේ වැදගත්ම තැන මේ දෙක ගැළපීම වැදගත් වෙනවා හරි පුතා ඔයා ඉදිරිපත් කරා බොහොම හොඳයි දැන් මට මේක සුළු කරන විදිය උදව් කරන්න කොහොමද සුළු වේ 100.2 ඕ මෙයාට 100ට 640යි නේ එහෙනම් එන්නේ මෙතන 640 ගුණ කිරීම දෙවර පහ 10යි නේ කීයද උත්තරේ ඔව් සර් උතරේ රුපියල් රුපියල් 6400යි රුපියල් දැම්ම උතරේ යටි 22ක් ගැව්වා බොහොම හොඳයි විශ්වාසයෙන් උත්තර දුන්නා අවබෝධයෙන් උත්තර දුන්නා ලකුණු දෙකයි යම් මේකින් ළමයා 6400 වරද්ද ගත්තා නම් අපි මෙන්න මේ අතරමැද පීවරට එනවා ළමයා මේ පීවර ලියලා තිනවා නම් එතනට ලකුණක් අපි ප්‍රදානය කරනවා අන්න ඒකයි ගණිතයේ සුවිශේෂීකම ඒ හින්දා තමයි කියන්නේ පිළිතුර ගොඩ නැගෙන ආකාරය මේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය තුල නිවැරදිව sannivedanaya කරන්න කියලා. සමහර ළමයි වෙන කොලේක ගාන හදලා උත්තරේ විතරක් අපිට එවනවා. අපෝ කවදාවත් කරන්න එපා ඒ වැඩේ. ඒ කියන්නේ ලකුණු දෙක තුනක් ඕගොල්ලෝ අර කොලේ අර කටු කියලා කටු කොල කියලා කටු කොල නෑ. එහෙම જાතියක් නෑ. ගාන හදන එක මෙතන කරලා පෙන්න. සාක්ෂි තියෙන්න ඕන. අපි උත්තර පත්‍ර පරීක්ෂා කරනවා කියන්නේ හරියට පශ්චාත් මරණ පරීක්ෂණයක් තියෙනවා වගේ තමයි. මේ උත්තරේ ලැබෙන්න හේතුව මොකද්ද? දැන් මරණයට හේතුව වෙනවා වගේ තමයි මේ උත්තරේට හේතුව කෝ? උත්තරේ හරිනම් ප්‍රශ්නයක් නැහැ. වැරදිනම් ඒ හේතුව කොහොමද මේක උනේ කියලා අපි හොයලා බලමු. ඒකට සාක්ෂි තියෙන්න ඕන. හරි. කොහොමද ඒ සනිතු? අපි එනවා දැන් ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 8 කවුද අපිට උදව් කරන්නේ? එක් බණි ඉදිරිපත් වෙන්න පුතේ කවුද ඉදිරිපත් වෙන්නේ කවිඳු කවිඳු කතා කරමු කවිඳු පුතා කවිඳු ගලබොඩගේ කවිඳු මොකද කියන්නේ මේකට අපිට උදව් කරනවද?
වර්ගමූල මේකේ තේමාව සංඛ්‍යා සංඛ්‍යා මාතෘකාව වර්ගමූලය කී පන්තිර සාමාන්‍යයෙන් 10 10 right මම පුංචි ප්‍රශ්නයක් අහනවා දැන් වර්ගමූලයේ මේ වර්ගමූලයේනේ වර්ගමූලය කියන්නේ ගණිත කර්මයක් පුතා ඒකමය ගණිත කර්මයක් අපි මේ ගණිත කර්ම වෙන් කරනවා වර්ග දෙකකට ද්විමේ ගණිත කර්ම ඒකමය ගණිත කර්ම කියලා මේ වර්ගමූලය සහ වර්ගායනය කියන්නේ ඒකමය ගණිත කර්මයක් හරි එතකොට දැන් ඇත්තටම දැන් වර්ගමූල දෙක කියලා අහුවොත් මෙතන අදහස් වෙන්නේ මොකද්ද කියලා පුතාගේ හිතේ තියෙන්න ඕන ඇත්තටම වර්ගමූල දෙක කියලා අපි හොයන්නේ මොකද්ද කියන අදහසක් තියෙන්න එපා අන්නේ අදහස මට කියන්න බලන්න. ඔයා මොකද්ද මෙතන වර්ගමූල දෙක කියලා හොයන්නේ? අදහස. හිතේ තියෙන්න ඕන මේ මෙන්න මම මේ වර්ගමූලය හොයනවා කියන්නේ මෙන්න මේකයි කියන අදහසක් හිතේ තියෙන්න ඕන. ඒක තමයි මම ඔයාගෙන් අහන්නේ. මොකද කවිද කියන්නේ? ඔව් මං කියන්නම් එහෙනම් දෙක කියන්නේ මොකේ දෙවර ගුණකයද කියන්නේ නෑ x1 නෑ මේක නෙවෙයි මම මේ ගානට පරිබාහිර වහන්නේ මූල දෙක මං අහන්නේ මේකේ දැන් ඔයා මූල දෙක යගේ හොයනවනේ එතන අපි ඔන්න මූල දෙක යගේ ආව කියමුක 1.4 1.4 ওই විදිහට එනවා මේ 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 අගයයි මේකයි අතර තියෙන සහසම්බන්ධය මොකද්ද කියලා මං අහන්නේ 1.4 1.4 දෙවර ගුණවල තමයි उदाहरण वर्गमूल वर्गमूल එතකොට මොකද්ද මම මේ හොයන්නේ මං හොයන්නේ 25 ගොඩ නැගෙන්නේ කුමන සංඛ්‍යාවේ වර්ගයේද කියලා මෙන්න මෙයාව තමයි අපි හොයන්නේ එතකොට වර්ගමූල 25න් හොයන්නේ මෙන්න මේ වර්ගයේ වෙන එකක් කුමන සංඛ්‍යාව දෙපාරක් ගුණ කරාමද හැදේ අන්නේ අදහස හිතේ තියෙන්න ඕන එතකොට ඊළඟට ඔබට මෙන්න මේ අදහසත් හිතේ තියෙන්න ඕන මේකත් එක්ක වර්ගමූලයේ තුල පූර්ණ වර්ග සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් මට කවිදු පළවෙනි පූර්ණ වර්ග සංඛ්‍යා 10 ඉක්මනින් කියන්න බලන්න පළවෙනි පූර්ණ වර්ග සංඛ්‍යා 10 ඉක්මනින් කියන්න 1 4 9 10 25 36 49 उत्तरे वर्गमूल पूर्ण वर्ग संख्या අනිවාර්යයෙන්ම යාගේ වර්ගමූල අගය පූර්ණ සංඛ්‍යාවක් වෙනවාමයි. ඒක මොන කෙනෙක්ටවත් වෙනස් කරන්න බෑ පූර්ණ සංඛ්‍යාවක්මයි. හැබැයි වර්ගමූලය තුල පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක් මේ මෙහෙම නොවන එක්කෙනෙක්. දැන් මම අපි ගත්තේ 10යි. 10ට එහා තිනවා. මෙහෙම නොවන කෙනෙක් ආවොත් ඔයාට එතකොට අදහසක් තියෙනවද මෙතන අගය කොයි වගේ වෙනවද කියලා කොයි වගේ වෙනවද කියලා අදහසක් තියෙනවද දශම සංඛ්‍යා දශම කිව්වහම දශම සංඛ්‍යා වර්ග කිහිපයක් තියෙනවා එකක් තමයි සමහර දශම අපි හඳුන්වනවා අන්ත දශම ඒ කියන්නේ 2.5යි එච්චරයි එතනින් එහාට නෑ
සමහර දශම තිනවා මේම එකම දශම ඉලක්කම නැවත නැවත එනවා 2.3 3 3 3 ওই විදියට එනවා සමහර දශම තිනවා මේ වගේ ඒ කියන්නේ එකම දශම ඉලක්කම නැවත නැවත ආවේ නැති වුණාට සීමාවක් නැහැ සීමාවක් නැහැ ඒ වගේම මේ වගේ එකම දශම ඉලක්කම කාණ්ඩයක් නැවත නැවත එන්නේ නැහැ. ඒක මෙහෙම එනවා. අපි ගත්තොත් 1.4 1.5 3 2 ওই වගේ අපිලිවල. මේ දශම වර්ග තුනේ අන්ත දශම සමාවර්ත දශම අනන්ත දශම. 11 මතකයිද දශම පාඩම අනන්ත දශම. අන්න ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ. මෙයා එන්නේ අනන්ත දශමයක් පුතා. සමාවර්තනයේ මේ අදහස හිතේ තියෙන්න ඕන. මෙතන ඉන්නේ සමාවර්තනයේ නොවන අනන්ත දශමයක් සමාවර්තනයේ නොවන අනන්ත දශමයක් අනන්ත දශමයක් ඔන්නෝක ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් අතර පවතින දැන් සංඛ්‍යා රේඛාවක අපිට ඕක පෙන්වන්න අමාරුයි දැන් මෙයා ඇත්තටම මෙයාගේ අගේ දැන් අහන්නේ ඒකම තමයි මේ අගේ දැන් පූර්ණ සංඛ්‍යා දෙකක් අතර ඒ කියන්නේ අපිටම 2 3 අතර පවතින හැබැයි 2 3 අතර පවතින අනන්ත දශමයක් එයි. ඒ අනන්ත දශමය අපිට සංඛ්‍යා රේඛාව තුල නිරූපණය කරන්න බෑ. නිශ්චිත නෑ. නිශ්චිත නෑ. හයි. එහෙමනම් දැන් වැඩේට යමු. එහෙමනම් මොකද්ද දැන් මෙතන වෙන්නේ? දැක්කද? කරුණු ගොඩක් මතක් වුණානේ. ඒක තමයි වෙන්න ඕනේ. මං හිතන ඔබ අවධානයේ 100%ක්ම මේකේ යොමු කරගෙන කම්මැලිකම පැත්තකට දාලා මේසේ බදාගෙන නිදාගෙන ඉන්නේ නැතුව ඉන්නවති කියලා නේ එහෙනම් මේකට සක්‍රීයව සම්බන්ධ වෙන්න දැන් කවිඳු කොහොමද ගැටලුවට අපි එන්නේ x නම් සංඛ්‍යාවක වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට සෙවු විට 3.1යි x ගේ වර්ගමූලය 3.1යි x නම් සංඛ්‍යාවට ආසන්නතම පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද කියලා අහන්න කොහොමද උත්තරේ x කියන්නේ 9.6යි 1යි අකුද මොකද x කියන්නේ 9.6යි 1යි x ව අපි හොයන්න ඕනද පුතේ මේ මේකට අපිට x හොයන්න ඕනද මෙතනින් ඔය කියන පිළිතුර ගලප ගන්න බැරිද මෙතනින් x නම් සංඛ්‍යා හරි කමනේ ඔයාටම අවස්ථාව දෙන්නම් ඔයා මේ කිව්වේ කිදේ 6.9 9.61 9.61 9.61 එතකොට අවසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව 9යි ඔයා 9.61 කොහොමද ගත්තේ 3.1 දෙකෙන් 3.1 3.1 බැලිය ඒ කියන්නේ 31 ඔව් එතකොට 3 3 6 9 9.61 1යි මට මේ x ගැන කියන්න මෙහෙම x දැන් මේ 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 දැන් ඔන්න අපි මෙහෙම ගමුකෝ මෙයා දැන් 3.1 ඉනේ 3.1 කියන්නේ 3 4 අතරනේ පවතින්නේ නේ 3 4 අතර පවතින්නේ 3 4 අතර පවතින්නේ මේ යගේ එතකොට මේ 3.1 3.1 එතකොට මේක වඩාම බර වෙන්නේ කොයි පැත්තටද 3 වර්ගය නේ 3 පැත්තටනේ බර වෙන්නේ 3.1 කියන්නේ 3ටනේ කිට්ටු වෙන්නේ නේ 3ට කිට්ටු වෙන්නේ 3ට කිට්ටු වෙන්නේ 4ට නෙමෙයි එතකොට එහෙනම් මේ වර්ගමූලයේ මෙතන x x නම් සංඛ්‍යාවට ආසන්නතම පූර්ණ සංඛ්‍යාව x නම් සංඛ්‍යාවට ආසන්නතම පූර්ණ සංඛ්‍යාව වෙන්නේ 3 වර්ගයට අදාළ එක්කෙනානේ නේ 3 වර්ගයට අදාළ නේ 3 වර්ගයට අදාළ එක්කෙනා මොකද මෙතන 3.5 නේ මේ දෙන්නගේ මැද්ද දැන් 3.1 පැත් මේ 3.1 නේ මෙතන එන්නේ 3.1 වඩා කිට්ටු වෙන්නේ 3ට එතකොට 3 වර්ගයට තමයි මෙයා ආසන්න වෙන්නේ ඒ අනුව උත්තරේ 9යි එහෙම ගන්නත් පුළුවන් නේ. කවිදුරු තේරුණාද? ඔව් සර්. එහෙම ගන්නත් පුළුවන්. ඒතකොට මේව ගුණ කර කර ගන්න අවශ්‍ය නැහැ. මෙතනින් අපිට හිතන්න පුළුවන්. නේ? right.
उतरे नामे आए तुना इधर से मेक किया ने तुना टा आसान ना है एम नाम एक्स के आगे आ तुने में वर्गे टा दें तुने वर्गे किया ने नामे आए दाहा आए इधर नामे टा तमाई मेने नामे आए दासे आए यात्रे ने मेरे ना पावती नामे आए दासे आए यात्रे एन वडाम की चुए ने नामे नामे टा ना इन्ने उत्तरे बाय बमुंदाई लाखनु देखा है उत्तरे नामे මෙතන ලකුණු දෙක හෝ බිංදුව තමයි එන්නේ. නමේ නැත්තම් බිංදුවයි. Right. අපි ප්‍රශ්න අංක 8 සාකච්ඡා කරේ. අපි එනවා දැන් ප්‍රශ්න අංක 9 10 ට ඉක්මනින්. කවුද ඉදිරිපත් වෙන්නේ? 9 10. ඉදිරිපත් වෙන්නේ ඉක්මනට. නැත්තම් මම නම් කරනවා දැන්. ओ क्या ना पुता नाम है फाइ सिलेंडर का बारे में आवाज नाम 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 हो ना ये नुक आ ये नुक पुता क्या ना मैं आगे टेमा वाई मातुका वाई गणमस्तोल बारे में आवाज टेमा टेमा हाय वो आटा मंकी हुआ माता का दे ओ सर लिया करता दे ओ सर ये ना मैं को पुता टे हितेन्द्र विदेन मरो टेमा वटे दाई दिले පරිමාව පරිමාවයි දිවෙන්නේ මිනිතය කියන තේමාවට පුතේ හරි මිනිතේ මිනුම් මත පදනම් වෙලානේ තියෙන්නේ ඊට පස්සේ පාඩම තමයි ඝන වස්තු වල පරිමාවනේ හරි පරිමාව අරේ සෙන්ටිමීටර් 7ක් උස සෙන්ටිමීටර් 20ක් ඍජු සිලින්ඩරයක පරිමාව සොයන්න තමයි පුතේ ඔයාට පවරන්නේ හරි දැන් පුතාට මම අවස්ථාව දෙනවා කොහොමද ගන්න සිලින්ඩරයක පරිමාව හන්ස 5r වර්ගය වැඩි කිරීම h එතකොට සර් 7 22 5 5r වර්ගය h 5 කියන්නේ 7 22 අරය 7 7 2 බල ගුණ h 20 එතනදී එනුක මෙතන සෙන්ටිමීටර් මෙතන සෙන්ටිමීටර් ගැලපෙන්න ඕනනේ ඔව් වෙලාවට ගැලපිලා තියෙනවා දැන් සුළු කිරීම 22 7 දෙවෙනි බලය කියන්නේ 7 ගුණ 20 සරල කරන්නේ කොහොමද පුතා 7ට 7 බෙදෙනවා නේ එතකොට මෙතන එනවා 22 4 2 14 4 2 14 154 ගුණ කිරීම 20 නේ දැන් දෙකෙන් ගුණ කරමු 2 4 8යි 2 10 එකක් විතර 2 की देने तुंदास तुंदास असुवाई तुंदास असुवाई वर्ग वर्ग दे परिमाव गाने गाने सेंट गाने सेंटीमी ओन नो राइट बहुत मोंडाई मैं उत्तरे अविलना लखनु देखा ही है भाई मैं उत्तरे वैरदुनोत में आतर में द मिन्न में पीएवर आदेश पीएवर टे ऊपर लखना कीम देना इन्द में वा इधर पास की रीम वैदेगा राइट बहुत मदद करता दाहवे ने प्रश्न इटा पिए अब दे दाहा या पिटू दाउ करा एक मिनट ओ भाई इधरी बात तो है ना मतलब मटर में एक आम मतलब एक मिनी याने पुलवा नेता मांग आई होय होय नाम करने पे आ दो नाम क्या ने मटर पीनी दी आ पीनी दी मेक दे मुकद किया ने में तेमा आव मुकद කුලකහා සම්භාවිතා අන්න හරි කුලකහා සම්භාවිතා වි මාතෘකාව කුලක කුලක කීයේ පන්තිය දැනුමද 10 ආ 10ක්ම නෙවෙයි නේ 9 10 දෙකම ඕ 9 දික් මේක කරනවා නේ පුතා නේ හරි හොඳයි දැන් මේ මොකද්ද කියන්නේ A ඡේදනය B ප්‍රදේශයේ අඳුරු කරන්න මේ ඡේදනය නේද පිණිදි මේක මට වාස් දැන් මේ කුලක භාෂාවෙන්නේ මේ තියෙන්නේ මේ කුලක භාෂාවේ. ඔයාගේ භාෂාවෙන් මට කියන්න මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා අදහස කියන්නේ. A'යි B'යි දෙන්නටම පොදු කොටස. A'යි B'යි කියන මේ කුලක දෙකටම පොදු ප්‍රදේශය. නේ පොදු ප්‍රදේශය. එහෙමනම් මේ පොදු ප්‍රදේශයේ මෙතන කොතනද පෙන්වන්නේ එතකොට දැන් ඔයාලට අඳුරු කරන්න මට අවස්ථාවක් දෙන්න අමාරු වෙන්නේ නේද ඔයා දැන් මට කියන්නේ මම මෙහෙම දාන්න මෙතනද මං අංක 1ද 2ද 3ද
එහෙනම් මට අඳුර වෙන්නේ මොන ප්‍රදේශයේ මොන අංකෙද කියන්නකෝ 3 එහෙනම් මෙන්න මේ ප්‍රදේශය තමයි පිනිදි කියන්නේ අඳුරු කරන්න කියලා නේද ඕ හරි පුතේ බොහොම හොඳයි දැන් මම පොඩි තව ප්‍රශ්නයක් අහනවා දැන් මේ AB කුලක දෙක කොයි වගේද මේ තියෙන්නේ මේක සුවිශේෂී මේ කුලක දෙක B කියන කුලකය Aගේ මොකක් බවටද පත් වෙලා තියෙන්නේ උපකුලකයක් නේද B Aගේ උපකුලකය ඒ හින්දා මේ ඡේදන කුලකය වෙන්නේ Bම තමයි Bම තමයි ඡේදන කුලකය වෙන්නේ Bම තමයි අන්න එහෙමයි right එතනත් අනිවාර්යයෙන්ම ලකුණු දෙක හෝ බිඳුව තමයි ලැබෙන්නේ වැරදි නම් එතන ඉහට ලකුණු දෙන්නේ නැහැ right හොඳයි පුතා ප්‍රශ්න අංක 11 අපි සාකච්ඡා කරගෙන යා කියන්නේ ඉක්මනට කවුද දුරව කරන්නේ 11 ඔව් දුව නම අමාශි අමාශි මේක මොන මාතෘකාවද දෙන්නේ තේමා බීජ ගණිතේ මාතෘකාව වර්ගජ ප්‍රකාශන වල සාධක ත්‍රිපද වර්ගජ ප්‍රකාශන හා සාධක හරි දැන් කොහොමද කරන්න කියලා කියන්නේ ඉස්ස වැඩි කරනවා ඍණ x වර්ගයෙන් විස්ස වැඩි කරනවා ඍණ x වර්ගය. එතකොට ඍණ 20යි x වර්ගය. ඊට පස්සේ 2 ගුණ වෙලා එන්නේ ධන 5යි x වැඩි කිරීම ඍණ 4යි x ගෙන්. ඔව්. ඊට පස්සේ ඒ 2 ධනයි ඍණයි අඩු කරාම ධන x වෙනවා. මැද පදයේ හැදෙනවා. හරි. මේම ලියාගත්තා ඊට පස්සේ නේ මෙතනින් වෙන් කර ගන්නවා පොදු සාධකයේ කීයද මෙතන 5 මරහන තුලේ 4 ධන x 5 මෙතන පොදු සාධකයේ ඍණ x ඕ 4 ධන x දීපත පොදු සාධකයක් හැදෙනවා එක්කෙනෙක් 4යි 4 එකතු කිරීම x x එකතු කිරීම 4 කියලා ලිව්වත් කමන්නේ ඊළඟ එක්කෙනා साधक මෙන්න මේ x සාධකයකට එක ගානේ ලකුණු දෙක හැදෙන්නේ එක ගානේ අපි ප්‍රශ්න 11ක් සාකච්ඡා කරා ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 13ට sorry 12 13ට අපි එන්න හදයි කවුද අපිට උදව් කරන්නේ ඉක්මනට කතා කරන්න 12 ඔබ උදව් කරා නම් මට ලේසියි. නවෝද්‍ය දුව කතා කරමු. ඔව් සර්. ඔව්. හදමු මේක. මොකද්ද තේමාව? ජ්‍යාමිතිය. විශ්වාසයෙන් උත්තර දෙන්න. මොකද්ද මාතෘකාව පාඩම? ප්‍රමේය සමාන්තරාශ්‍ර. සමාන්තරාශ්‍රනේ. එතකොට x ධන y ගේ අගය කොහොමද ගන්නෙ? x සමානයි a y ගේ බද්ධ කෝණය මම a ලෙස නම් කරගත්තා සර්. y ගේ බද්ධ කෝණය a ලෙස නම් කරගත්තා. හරි. එතකොට x සමානයි a නේ අර උත්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. ආ A ධන y සමානයි 180 වෙනි සමාන්තර සරල රේඛාවක සරල රේඛාවක් මත පිටන බද්ධ කෝණ පරිපූරකයි 180යි ඕ 9 x ධන y සමානයි 180යි x ධන y සමානයි 180යි x ධන y ගේ අගය තමයි අහන්නේ
ඔයා එතකොට මෙතන a කියලා දාගත්තා ඊට පස්සේ x + y = 180 කියලා ගත්තා හරි පුතා හරි ඇයි ඒව ගාව ගත්තේ ඒ අකුරට කැමතිද අහහ ඒ ඔය අකුරට කැමති වෙන්නේ පෑනේ හැබැයි කැපිටල් a අකුරට තමයි වඩාත්ම කැමති වෙන්නේ සිම්පල් a අකුරට නෙවෙයි ඒ වොන් ඒ දාගන්නම ඕන් නෑ නේද ඔයාට මෙතනට ඔයාට ඒක දකින්න තිබුණා ටක් ගාලා මෙයා x නම් මෙයාත් x ඈ එතකොට මේ දෙන්න 180යි නේද ඒ වොන් නෑ නේද ඈ ඔස වැරදි නෑ ආ මම මේ කිව්වේ ඒ තව එක්කෙනෙක්ව මෙතන ගාව ගන්න අවශ්‍ය නැහැ කියන එක. සමහර ළමයා x වලාගේ හොයන්නේ නැති සමහර අය. xy හොයලා එකතු කරන්නේ නැති. අන්න ඒකෙන් තමයි මම්මුලාවේ යවන්නේ මේක. මේ මම්මුලාවේ ගාන දාන්නේ ළමයි දැක්ක ගාලා සමහර අය ආ මේක මිත්‍ර කෝණ. මිත්‍ර කෝණින් ඉඳ මෙයාගේ 180න් 180න් 60ක් අඩු කරලා 120යි කියලා x හොයා ගන්නවා. ඊට පස්සේ මෙතන 120යි. ඊට පස්සේ මෙතන 180න් y ව හොයලා ඔන්න බලන්න ළමයි කරන හැටි සමහර අය මෙතන ළමයි එහෙම නැතුව ඇති 60යි කියලා ගන්නවා. ඔන්න xy ව හොයාගත්තා. ඊට පස්සේ x එකතු කිරීම y ව ගන්න. මොකද කරන්නේ? ආයි 120යි 60යි එකතු කරනවා. මොන මොඩ කමද්ද මේ වැඩි? x ව y ව හොයලා දැන් මෙතනම x ව y ව හොයන් 180න් අඩු කරනවා. එහෙම ඒ වගේ අපරාධේ කාලේ නාස්ති කරගෙන ඇති. එහෙම අවශ්‍ය නැහැ. කෙලින්ම x ධන y අපිට අර වගේ ගන්න පුළුවන් දුව කිව්වා වගේ. බොහොම හොඳයි. රයිට්. ලකුණු දෙකයි. ඊළඟ අවස්ථාව. කවුද ගන්නෙ? සර්. ඔව්. දුව නම. පූර්ණ. පූර්ණ. කියන්නේ මේක අයිති වෙන්න තේමාවයි මාතෘකාවයි. බීජ ගණිතයේ බීජ ගණිතයේ බීජීය භාග. නෑ. මේ භාගද? මේ භාගද? භාගත් සම්බන්ධ වුණාට මේකේ මාතෘකාවේ සමීකරණ පුතේ මේ මොකද්ද සමීකරණ භාගමේ සමීකරණයක් හරි එතකොට මොකද කරන්නේ කියා එතන සර් x අයින් කරගන්න හැම පැත්තෙම x දාලා වැඩි කරලා ඕ මෙන්න 3 බෙදීම x = 2 ඔයා කියන්නේ මේ හැම එකම x වලින් ගුණ කරන්න කියලා නේ ආ එතකොට එකත් x කින් ගුණ වෙනවද එතකොට මෙතන x එනවා එකතු කිරීම මෙතන x ඊට අයින් වෙනවනේ 3යි මෙතන එනවා 2යි x නේ හරි ඊළඟට මොකද කරන්නේ ඊට පස්සේ සර් x අනිත් පැත්තට අරන් යනවා 2යි x ඍණ x කියලා ඔව් අනිත් පැත්තට අරන් යනවා කියන්නේ ඇත්තටම උතුන ප්‍රත්‍යක්ෂයක් ඉන්නේ නේද ඒ කියන්නේ අනිත් පැත්තට ගන්නවා කියන්නේ ඉතින් තල්ලු කරලා ගෙනියන්නවත් උස්සලා ගෙනියන්නවත් බෑ මෙන්න මේ දෙපැත්තෙන් අපි x අඩු කරන සමාන රාශියන් වලින් එකම රාශිය අඩු කළ විට ලැබෙන රාශිය සමානයි. එතකොට තමයි පුතා මේ x ඉවත් වෙනවා. මෙතන 2x කින් x අඩු වුණාම x = 3යි. 3 = x කියලා එන්නේ. නමුත් අපි අවසානයේ උත්තරේ ලියනවා x = 3යි කියලා. කොහොම නේද පුතේ? Right. බොහොම හොඳයි. නැත්තම් තව විදිහක් තියෙනවා. ඔන්න බලන්න. එක එකතු කිරීම 3 බෙදීම x = 2යි මම මේ එක මෙහාට ගෙනියනවා. ඒ කියන්නේ දෙපැත්තෙම එකක් අඩු කරනවා. මෙයා කොහොමම තියාගෙන ඔන්න බලන්න මම මෙහෙම්මම තියාගෙන මම කරන්නේ මේ එකක් අඩු කරනවා දෙපැත්තෙම. එකක්. ඔන්න ඔන්න. එතකොට මේ එකට එක ඉවත් වෙනවා. එතකොට මෙතන 3 බෙදීම x = 1 කියලා එනවා. එක යට එක දැන් හරහට ගුණ කරන. ඒතර x = 3යි. කොහොම ගන්නත් පුළුවන්. පුතා x කින් ගුණ කරලා ගත්තා. මෙතන මම එහෙමම තියාගෙන හරස් ගුණිතයට ගියා. රයිට්. බොහොම හොඳයි. ලකුණු 2යි උත්තරේ නිවැරදි නම් ලකුණු 2යි වැරදි නම් අතරමැද පියවරකට ලකුණක් ලැබෙනවා. ඒ පිටුවෙත් ලකුණු දාන්න උපයාගත්ත ලකුණු දාන්න මගහැරුණු ලකුණු ගන්න දාන්න. ඒක හරි වැදගත්. උපයාගත්ත ලකුණු ගානයි මගහැරෙනු ලකුණු ගානයි ඔබ හරියට මේ දෙයට සම්බන්ධ වෙයි ඊළඟට අපි එනවා
अभी इलंगट इन पुते इलंग पीटूट प्रश्नांक दहाट इन प्रश्नांक दहा ओ हाउ दौ कर प्रश्नांक दहा विनुक कथा करान विनुक पुता ओबट अवस्था विनुक ओ मेक मोन तेमा वट दायति वेने मोन मातुकाव ज्यामिति मेक ज्यामिति मोकद्द सामान्य मेक एन मातुकाव त्रिकोण त्रिकोण होदाय पी क्यू आर त्रिकोणे पी क्यू समानाय पी आर मे पी क्यू पी आर समानाय QP පාදය S දක්වා දික් කර ඇත RPA සංසක 62 වගේ අහනවා PQR කෝණයේ අගය මෙන්න මෙයාගේ අගය මට කියන්නේ මේක දැක්ක ගමන් ඔයාට මතක් වෙන්න ඕන ජ්‍යාමිතික සම්බන්ධතා කීපයක් හිතෙන විදිහට මොන වගේ සම්බන්ධයක්ද දැනෙන්නේ මේකත් එක ගාල මතක් වෙන්න ඕන ජ්‍යාමිතික ප්‍රමේයන් කීපයක් PQR සමානයි PRQ නෑ මට නික මෙහෙම කිව්වොත් එහෙම PQ සමාන PR ඒ කියන්නේ කෝණ දෙකනේ ඒ කියන්නේ පාද දෙක සමාන නම් සම්මුඛ කෝණ දෙක සමාන සමදි පාද ත්‍රිකෝණ ප්‍රමේය සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන ඒක මතක් වෙන්න ඕන තව එකක් කියන්නේ මේ වගේ මතක් වෙන්න ඕන මේකේ මෙන්න මෙහෙම කිව්වොත් බාහිර කෝණය අභ්‍යන්තර ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ওই දෙක තමයි ඇගෙයින් අරමුණු වෙන්නේ. මේ අරමුණු දෙක පදනම් වෙලා තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. මේ දෙක තමයි ඕගොල්ලන්ගේ මේ විමසා බලන්නේ. ආ දැන් කොහොමද ගලප ගන්න? දැන් මේ දෙන්න සමානයි. මේ කෝණේ කොහොමද හොයන්නේ? ඒ කෝණ දෙක එකතුවස අංශක 62යි. 62යි. එහෙනම් 62 මොකද කරන්නේ? ඒක බෙදලා දෙකෙන් බෙදෙනවා උත්තරය අංශක 31යි. මෙන්න පුතේ අන්න බලන්න දැනුම ඔබ ළඟ තියෙනවා. දැනුම ගැටලුවට සම්බන්ධ කරගත්තා. හඳුනාගත්ත ගැටලුව සම්බන්ධ කරගත්තා. ගැටලුව විසඳුවා. ඉදිරිපත් කිරීම කරා. අන්න එතකොට ඔබට ඇගීමට ලක්ුණා ලකුණු දෙකක් ලැබෙනවා දැනුම සම්බන්ධ කරගත්තා දැක්කනේ අර අරමුණුත් එක්ක බැලුවාම ඒ අරමුණු මේකට ගලප ගන්න ඕන දැක්කනේ බොහොම හොඳයි ලකුණු දෙකයි 15 වෙනි ප්‍රශ්නෙට කවුද අපිට උදව් කරන්නේ ඉක්මනට වේගය වැඩි කරගමු දැන් නැත්නම් අපිට වෙලා මදි වෙනවා මේ ප්‍රශ්න 25ට ඔබ ඉදිරිපත් වෙනවා නම් වඩාම හොඳයි मेनुज तुमित कथा करन पालुस्विनी प्रश्ने ओबट योमु करनो मम मोकद मेके तेमाव मातृकाव इक्मन्ट गिया मेनुजट अवस्थाव संख्यान මේක අයිති වෙන්නේ පුතා වීජ ගණිතයට හොඳට මතක තියාගන්න හැමෝම ප්‍රස්තාර අයිති වෙන්නේ වීජ ගණිතයට මොකද ප්‍රස්තාර ශිතනේ ශිත ශිතවල ප්‍රස්තාර අපි මේ y mx ආකාරයේ ශිත y mx ධන c ආකාරයේ ඒ කියන්නේ ප්‍රස්තාර අයිති වෙන්නේ වීජ ගණිත තේමාවට හොඳට මතක තියාගන්න එනං ප්‍රස්තාර වීජ ගණිතේ ප්‍රස්තාර පාඩමට තමයි මේක එන්නේ මේ 10 පන්තියේ 9 පන්තියේ 10ටත් වඩා 9 පන්තියේ දැනුම මෙතන තියෙයි. ඔව්. එතකොට මේකේ අහනවා අනුක්‍රමණය දීලා අන්තකණ්ඩේ දීලා සමීකරණේ අහන්න. මට උත්තරේ කියන්න. සමානයි 2x ඍණ y සමානයි 2x ඍණ सरल रेखा प्रशिते वाई
mx එකතු කිරීම c නේ m කියන්නේ කවුද මෙතන අනුක්‍රමණය c කියන්නේ අන්තඛණ්ඩය අන්තඛණ්ඩය කියන්නේ අදාළ සරල රේඛාව y අක්ෂයේ කැපෙන තැනේ ඡේදනය වන තැන y ගේ ඛණ්ඩාංශය අනුක්‍රමණය අනුක්‍රමණය කියන්නේ මේ සරල රේඛාව x අක්ෂයත් එක්ක සාදන ආනතිය ආනතිය තව පොඩි ප්‍රශ්නයක් අහනවා මං තුමිත්ගේ මට මෙන්න මේකට උත්තරේ ඕන ලක්ෂ දෙකක් තරහා යන සරල රේඛාවක අනුක්‍රමණය අපි කොහොමද හොයන්නේ දැන් උදාහරණයක් ඔන්න 2, 3 කියලා ලක්ෂයක් තියෙනවා हतर लक्ष्यक्षण प्रश्न कथाकरण නෑ මේ a කියන ලක්ෂය දැන් මෙහෙම සරල රේඛාවක් තියෙනවා ඒකේ a කියලා ලක්ෂයක් තියෙනවා මෙතන b කියලා ලක්ෂයක් තියෙනවා ඒ මත ඒකේ ඛණ්ඩාංශයේ 2,3 b ගේ ඛණ්ඩාංශයේ 4,6 ඔබෙන් අහන්නේ මෙතන මේ සරල රේඛාවේ අනුක්‍රමණය එතකොට කරන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදනවා පුතා x ඛණ්ඩාංක වෙනසෙන් ඕක මතක තියාගන්න හොඳට මේක අපි 9 දී කතා කරනවා 10 දී කතා කරන ඉදිරියේ y ඛණ්ඩාංක ඉදිරියේ නේ 10 කතා කරලා ඉවරයි මෙන්න මේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදනවා එහෙමනම් මෙතන එන්නේ y අපි මෙයාම මුලට ගත්තොත් 6 අඩු කිරීම 3 ඒතකොට x එන්නේ 4 අඩු කිරීම 2 आये तुनें गुन अड़ुकराम तुनाई हतर देखें अड़ुकराम देखाई इन्हें देख तुने बेदी में देख ने ओन नो एकत मतलब कि आगे ने ओकत तेनो वैली पुरना हाँ ये मना हम अभी पहलो सुनी प्रश्ने साका चाकरे दें अभी ये नवा प्रश्नांक दास से ये टे प्रश्नांक दास से ये दा हतर टे आ दास से का उद्योग करा एक मिन दिलीमा दिलीमा अरे क्या ने मटे मेक मोरकाद मातु का वो मोरकाद तेमा वो मातु का वो जामितीय फादर मातु का वो वुर्ते का क्रोन कौन है आन्ना हारी वुर्ते का कौन है ओके इन देवन ने वुर्ते एबी विश का बेवे दिया ती रूपे आनु एबी वाला आगे अंगा हार मोरकाद बेवे एक ही है दस एबी क्या ने विश का बे ඒ කියන්නේ අර්ධ අර්ධ වෘත්තයේ කෝණය අර්ධ වෘත්තයේ කෝණය කියන්නේ සුජි කෝණය ඒ කියන්නේ අංශක 90 අංශක 90 අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණයක් වෙනවමයි නේද පුතේ right b කියන්නේ කීයද සමාන පාදයේ වල සමුඛ කෝණ සමානයි එතකොට ඒ 90 දෙකයි b එතකොට 90ක් වෙනවා b කියන්නේ 45 92 2න් බෙදුවා අංශක 45 මෙතන ජාමිතික ප්‍රමේයන් කීයක් යෙදුනද කියන්න දුර මේ ගාන තුල ජාමිතික ප්‍රමේයන් කීයක් යෙදුනද දෙකක් දෙක මොකද්ද ප්‍රමේයන් දෙක මට ප්‍රමේය පැහැදිලිවම කියන්න එක ප්‍රමේයක් කිය අර්ධ වෘත්තයේ කෝණය සුජුනේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ දෙවෙනි එක සමාන පාදවල සමකෝණයක සම්පූර්ණ වෙන්න ඕන ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ බොහොමයි එහෙමනම් පුතේ ලකුණු මෙතන ලැබෙන්නේ මෙතනට 1යි මෙතනට 1යි ලකුණු 2 17 වෙනි ප්‍රශ්නේ කවුද අපිට උදව් කරන්නේ ඉක්මනින් 17 ස මොන් කියන්න ඔව් පුතාගේ නම තාමර චාමර තාමරනේ ඔව් සර් තාමර මේක මොකද්ද තේමාව මොකද්ද මාතෘකාව මිනිතය ප්‍රිස්මේ පරිමාව මිනිතය ප්‍රිස්මේ පරිමාව පරිමාව තේමාව නේද ඔව් පරිමාව දීලා තිනවා පුතාගෙන් අහන්නේ දිග මට කියන්නේ මේ ඍජු ප්‍රිස්මේක පරිමාව හොයන්නේ කොහොමද තාමර පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා දිග නැත්නම් උස නේ
එතකොට දිග හොයන්න මොකද කරන්න ඕනේ? දිග සමානයි පරිමාව බෙදීම හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය. පරිමාව කීයද? 60යි. 60යි. එතකොට දිග sorry අපිට ඕනේ එතකොට හරස්කඩ වර්ගඵලය නේද පුතේ? කොහොමද ගන්න? හරස්කඩ වර්ගඵලය කියන්නේ භාගයයි ගුණ කිරීම 3 ගුණ කිරීම 4 සමානයි 6යි. ඕ දෙවරක් දෙකයි වර්ග සෙන්ටිමීටර 6යි. එතකොට 66න් බෙදුවා නේ. උත්තරය 10 සෙන්ටිමීටර. සෙන්ටිමීටර 10. බොහොම හොඳයි චාතාමර. ඔබ මේ දැනුම ඔබ ළඟ තිබුණා. දැනුම නිවැරදිව ඔබ සම්නිවේදනය කරා විශ්වාසයෙන් යුතුව. ඒ අනුව ඔබට ලකුණු දෙකක් හිමි වෙනවනේ විභාගයේ. හයි බොහොම හොඳයි. 17 අපි සාකච්ඡා කරේ. අපි දෙනවා 18ට දැන්. මම මේක ඉක්මනින් මකනවා ඔබ අවශ්‍ය දේවල් සටහන් කර ගන්න ඕන. මොකද අපි 18 සහ 19ට අපි එන්න ආදයි. කවුද 18 අපිට උදව් කරන්නේ? 18 කවුද අපිට උදව් කරන්නේ? ඉක්මන් කරමු. දැන් ඉතින් මට නම් කරන්න වෙනවනේ. තෂිනී 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 කතා කරන්න. ඔව්. මොකද්ද මේකේ මාතෘකාව මේ මේ තේමාව සහ මාතෘකාව ඉක්මනට කියන්න. ජාමිතිය ජාමිතිය මාතෘකාව මේක ත්‍රිකෝණ ඕ ත්‍රිකෝණ වලට ගන්න පුළුවන් xy ඕනේ පුතේ කොහොමද x ගේ අගය එකපාර කියන්න පුළුවන් x සමාන මුචක 40 ඒක කොහොමද ඔයා ගත්තේ 40යි කියලා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම මේ හැදෙන f අකුරේ හැඩයට තියෙන කෝණ යුගලේ සමානයිනේ මොන කෝණයද මේවට අපි කියන්නේ අනුරූප කෝණ අනුරූප කෝණ බොහොම හොඳයි එතන ලකුණු එක ලැබෙනවා ඊළඟට ඔයා වයිව ගත්තේ කොහොමද දැන් මෙයා 40යි අභ්‍යන්තර කෝණ දෙකේ අයික බැහිර කෝණයට සමානයි අනිවාර්යෙන් අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙක සම්මුඛ කෝණ දෙකනේ 60යි 40යි එකතු කරානේ කීයද 100යි ඒකට ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි 60යි 40යි එකතු කරාම 100යි නේ අන්න එහෙමයි බොමුදයි පුතා ප්‍රමේයන් දෙකක් කියදුනා සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන අනුරූප කෝණ අගයෙන් සමානයි. අනිත් එක ත්‍රිකෝණයේ අර බාහිර කෝණේ සම්බන්ධව ඒ අනුව ලකුණු එක එක ලකුණු දෙකක් ඔබට ලැබෙනවා. මේ ලකුණු දෙක. අපි එනවා 19 වෙනි ප්‍රශ්නෙට. කවුද 19 අපිට උදව් කරන්නේ? ඉක්මනට. 19 කතා කරන්න. 19 මම නම් කරනවට වඩා ඔබ ඉදිරිපත් වෙන එක තමයි හොඳම පෞරුෂ ලක්ෂණයේ වෙන්නේ. පෞරුෂ ලක්ෂණයක් ඒක හොඳ. තමන් ඉදිරිපත් වෙන. ඒක හරි හෝ වැරද්ද ඒක ගැටලුවක් නෑ. ඉදිරිපත් වීම තමයි හරි වැදගත් වෙන්නේ. ඉදිරිපත් වීම. ඒ එතන ඒ මම මේ තුල ඔබේ පෞරුෂයේ ගුණාංගයක ගොඩ නැගෙනවා ඒකයි. මම නම් කරනවට වඩා දැන් අනිත් අය ඉදිරිපත් වුණා එහෙම. ඒ පෞරුෂ ලක්ෂණය ඔබේ ජීවිතයට එකතු කර ගන්නවා. තාම නැහැ කවුරුවත් ඉදිරිපත් වුණේ. ඒ මොනොත් ඉදින් මට නම් කරන්න වෙනවා. අවස්ථාව දෙනවා තිසරණීට. තිසරණී දුවට අවස්ථාව. තිසරණී කතා කරන්න. ඔව් සර්. ඔව් මේක 19 අයිති වෙන්නේ මොන තේමාවටද කියන්නේ? හිතෙන විදියට. ඔයාට හිතෙන විදියට කියන්නේ. වීජීය ගණිතය. වීජ ගණිතය. වීජ ගණිතය. මොකද්ද මාතෘකාව?
VGA සමානතා අසමානතා පාදම නේද පුතේ අසමානතා පාදම තමයි මේක අයිති වෙන්නේ එතකොට කොහොමද මේක ගොඩනගන්නේ අපි x ධන 3 විශාලයි හෝ සමානයි 5ට වඩා x එතකොට කිරීම 3 5ට සමා විශාල හෝ සමානයි ඕ 5ට වඩා ඕ එතකොට x උක්ත කරන්න ඕන ධන 3 අයින් කරන්න ඍණ 3ක් දානවා ඕ පස්සේ 5න් ඍණ 3ක් අඩු කරනවා ඕ x විශාලයි හෝ සමානයි 2ට වඩා එතකොට එක්ස්ට තියෙන්න පුළුවන් අඩුම පූර්ණ සංඛ්‍යාව 2යි. එක්ස් තියෙන්න පුළුවන් අඩුම පූර්ණ සංඛ්‍යාව 2. බොහොම හොඳ ඉදිරිපත් කිරීම විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් කරා. ඇයි ඕකට මුලින්ම ඉදිරිපත් වුනේ නැත්තේ? නම් කරනකන් හිටියේ ඇයි? ඒකට උත්තරේ දෙන්න මට ඔයගෙන් අහන්න ඒකම. ඇයි? තමන් පිළිබඳ විශ්වාසයක් තිබුණ නැද්ද? හ්ම්? ඇයි මං නම් කරනකන් හිටියේ? ඒකට මට උත්තරයක් දෙ. හ්ම්? ඒකට උත්තරයක් නැද්ද? ඉතින් ඔච්චර ලස්සනට ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් විශ්වාසයෙන් උත්තරේ ගොඩනගලා තිනවා. එතකොට උපුතේ පුළුවන් වෙන්නේ බෑ නේද? එහෙම අන්නේ පෞරුෂයත් ගොඩනගා ගන්න ඕන. හරි. රයිට්. මට පොඩ්ඩක් මෙතන ගැටලුවක් මේ මට තාක්ෂණික ප්‍රශ්නයක් ආවා මෙන්න මේ මට මෙතන මේ සතහන් කර ගැනීම ප්‍රශ්නය පොඩ්ඩක් පොඩි වෙලාවක් දෙන්න මම ඒක සකස් කර ගන්නකම් ආ දැන් හරි ඔන්න එතකොට දුව කිව්වා වගේ x එකතු කිරීම තුන අසමීකරණයක් මේක එතකොට සමීකරණ විසඳනවා වගේමයි අපි කරන්නේ මෙතනින් අඩු කරනවා තුන මෙතනින් අඩු කරනවා තුන තුනට තුන ඉවත් වෙන අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ මෙතන දෙකයි අදහස තමයි x 2 හෝ 2ට වැඩි 2 හෝ 2ට වැඩි අඩුම පූර්ණ සංඛ්‍යාව එතකොට 2 නේ 2 අනිවාර්යයෙන් පුතේ ලකුණු 2ක් ලැබෙනවා right අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 20 20 20ට එයි කවුද මේකට ඉදිරිපත් වෙන්නේ ඉදිරිපත් වෙන්න අනිවාර්යයෙන් බිම්සත් අවස්ථාව මොකද මේ බිම්සත් හැංගිලා ඉන්නේ බිම්සත් කො බිම්සත් තාමත් හැංගිලාද බිම්සත් මොකද හැංගිලා ඉන්නේ කියන්න බලන්න මේක අයිති වෙන්නේ මොන තේමාවටද මොන පාඩමකටද आरोहण कोण अवरोहण कोण ने परिमाण रूप वर्ट ඒ සිට B හි අවරෝහණ කෝණය අවරෝහණ කෝණය කියන්නේ අපි S මට්ටමට වඩා පහළ යමක් දෙස බැලීමේදී S පහළට භ්‍රමණය කරන කෝණය එනම් B සිට B තමයි නිරීක්ෂණ ස්ථානේ B B සිට A හි එනම් B වලදී අපි ඔන්න S මට්ටම ඇඳා එනම් මෙන්න මේ කෝණය තමයි පුතාගෙන් අහන්නේ අවරෝහණ කෝණය මේ කෝණය කොහොමද ගන්න මේ කෝණය සමාන වෙනවා කාටද මෙන්න මේ 20ට 20ට සමාන වෙනවා මේ ඒකාන්තරයි එහෙනම් මෙතන අවරෝහණ කෝණේ අංශක කීයද 20යි 20යි ආරෝහණ කෝණේ කියන්නේ ඇස් මට්ටමට ඉහළ යමක් දෙස බැලීමේදී ඇස ඉහළට භ්‍රමණය කරන කෝණය අපින් අහන්නේ C සිට A හි R මේ C නිරීක්ෂණ ස්ථානයේ මෙන්න මේ ආරෝහණ කෝණ මෙතනත් ඒකාන්තර කෝණයක් හැදෙනවා මෙයා 15යි 15 එහෙනම් කීයද අංශක 15යි නේ ඒ අනුව මෙතනට ලකුණු 1යි මෙතනට ලකුණු 1යි
දැන් ඒ පිටුවෙත් ලකුණු ගාන දාන්න උපයාගත් ගානයි මගහැරුණු ගානයි සටහන් කරගන්න ඉක්මනට right අපි එනවා දැන් ඊළඟට ප්‍රශ්න අංක 21ට කවුද අපිට උදව් කරන්නේ ප්‍රශ්න අංක 21 ඉක්මන් කරමු ප්‍රශ්න අංක 21 සනිතු කතා කරාද සනිතු මේ දිස්සලා කතා කරාද ඔව් සර් හා එතකොට සියත් සියත් යාපා සියත් ඉන්නව නේද කවුද කතා කරේ දුව එලිකි ආ කියන්න පුතේ මේකට අයිති වෙන්නේ මොකද්ද තේමාව මොකද්ද මාතෘකාව සංඛ්‍යානය සංඛ්‍යානය මාතෘකාවක් කියන්න පුළුවන්ද සංඛ්‍යාත ව්‍යාප්ති අසංඛ්‍යාත ව්‍යාප්ති බොහොම හොඳයි සිසුන් කණ්ඩායමගේ ස්කන්ධයේ ආසන්න කිලෝග්‍රෑමෙට මැන ලබා ගැනීමෙන් තොරතුරු පහත දැක්වේ සිසුන්ගේ මධ්‍යන ස්කන්ධයට වඩා වැඩි ස්කන්ධයක් ඇති සිසුන් ගණන අහන්න මධ්‍යන්නේ මොකද කරේ 162 160 බෙදුවා පහෙන්. පුතාල අනිතයටත් 160 දාවේ 7යි 3යි 10යි 18යි 20යි 2ක් ඉතුරුයි 3යි 2යි 5යි 5යි 3යි 8යි 8යි 4යි 12යි 12යි 2යි 16යි 12යි 2යි 14යි 7යි 10යි 18යි 20යි 2යි 3යි 2යි 5යි 8යි 12යි 14යි 160ද 7යි 10යි 20යි දෙකක් ඉදිරි දෙක දෙක 4 4 3යි 7 7යි 4යි 11යි 11යි 2යි ඔව් 160යි කීයදේ 32යි කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් 32යි ඕකද උත්තරේ නැහැ ගණන 2යි වැඩි ගාන නේද 32යි වුණොත් 32 එන්නේ නැහැ නේ වඩා වැඩිනේ එතකොට 40යි 33යි තමයි එන්නේ නේද පුතා 40යි 33යි උත්තරය එතකොට දුව කිව්වා වගේ උත්තරේ 2යි බොහොම හොඳයි දුව බොහොම හොඳයි ලකුණු 2යි ප්‍රශ්න අංක 22 කවුද අපිට උදව් කරන්නේ ප්‍රශ්න අංක 22 ආ කියන්න දුව මොකද නම ඈ හරි මේක කියන්න මේ තේමාව මොකද්ද ජ්‍යාමිතිය ජාමිතිය මාතෘකාව වෘතේක ජායන් හරි ඕකේ දෙවන වෘතේ අරය සෙන්ටිමීටර් 5යි AB ජායේ දිග 6යි OX තමයි ඔයාගෙන් අහන්නේ මේ ජායේ දිග ඔයාලට මෙතන මතක් වෙන ජාමිතික ප්‍රමේය මට සඳහන් කරන්න මොකද ජාමිතික ප්‍රමේය මෙතන ඉදේ වෘතයකට කේන්ද්‍රයේ ඉඳන් මේ වෘතයක ජායකට කේන්ද්‍රයේ ඉඳන් ලම්බකයක් ඇන්දොත් මොකද වෙන්නේ මේ ජාය සමච්ඡේදනය වෙනව නේද පුතේ එතකොට AB 6යි නම් මේ XB කීයක් වෙනවද 3යි එතකොට array දීලා තිනවා array 6යි array 5යි ඒ කියන්නේ මේ OB 5යි එතකොට මෙයා කීයද පුතේ? එතකොට සර් 1 4. ඈ? පයිතගරස් සම්බන්ධයේ පයිතගරස් ත්‍රිත්වය. මේ පයිතගරස් ත්‍රිත්වය අත්දැකලා මතක් වෙනවා මෙයා කීයද? 4 නේ. එහෙනම් OX ගණනය කිරීමකින් තොරවම අපිට එකපාර උත්තරේ සෙන්ටිමීටර් 4යි කියලා ලියන්න පුළුවන්. පයිතගරස් ත්‍රිත්ව මතකේ තියාගන්න. 3 4 5 විශේෂයෙන්. ඊළඟට එනවා 6 8 10. මේ 10 8 10 මේ පයිතගරස් ත්‍රිත්ව මතක තියාගත්තාම මේ වගේ අනිවාර්යෙන් පයිතගරස් ත්‍රිත්ව වලින් එනවා 5 12 13 ඔය වගේ
ने ऑन यो हम राइट होंडाई लखनऊ देखा है अभी ये नवा दें प्रश्नांक का दहा विशिष्ट होने විහාරා සමාධි කතා කරන් විහාරා ඔව් සර් ඔව් මොකද්ද මේකේ තේමාව සහ මාතෘකාව පේන විදිහට ජ්‍යාමිතියනේ පතහා නිර්මාණ ABC ත්‍රිකෝණයේ BC පාදයට සමාන්තරව A ලක්ෂය හරහා ගමන් කරන ලක්ෂයන්ගේ පතේ දල රූප සටහනක් අඳින්න. A ලක්ෂය හරහා ගමන් කරන ලක්ෂයේ පතේ දල රූප සටහනක්. මොකක්ද එන්න ඕනි පුතා? BC ට සමාන්තරව A ලක්ෂය හරහා ගමන් කරන ලක්ෂයන්ගේ පතේ දල රූප සටහනක් පැහැදිලිව කියලා තියෙනවා. ABC ත්‍රිකෝණයේ BC පාදයට සමාන්තරව කියලාම තියෙනවනේ අනේ සමාන්තරව කියලා. BC පාදයට සමාන්තරව A ලක්ෂය හරහා ගමන් කරන ලක්ෂයේ පතේ දල රූප සටහනක් එනම් පැහැදිලිව අපිට එනවා මේ වගේ සමාන්තර රේඛාවක් ඒ හරහා යනවානේ. සමාන්තර රේඛාවක් නේ BC ට සමාන්තරව A ලක්ෂය හරහා ගමන් කරන ලක්ෂයේ පතේ දල රූප සටහන. ඔන්න ඔහමයි. ලකුණු දෙනවා පුතා ලකුණු දෙක. ඔබ ඇඳලා තියෙන්න ඕන හරියට. ප්‍රශ්නාංක 24ට අපි එනවා. ප්‍රශ්නාංක 24 කියන්නේ බලන්න. කවුද මේකට උදව් කරන්නේ? ප්‍රශ්නාංක 24 හරි 24 වෙනි ප්‍රශ්නේ ඉක්මනින් කියන්න පුතේ ප්‍රශ්නාංක 24 නියදි අවකාශයට අදාළ සරල සිද්ධියක් ලියා දක්වන්න සංයුක්ත සිද්ධියක් ලියා දක්වන්න මේක තේමාව කුලක සම්භාවිතාවය එතකොට මාතෘකාව සම්භාවිතාවය මොන මං කිව්වා සරල සිද්ධියක් කියන්නේ දුවේ මේ 23 වෙනි එකේ අර මේ සමාන්තර රේඛාව නිර්මාණය කරන්න කිව්වොත් කොහොමද ඒක නිර්මාණය කරන්නේ සමාන්තර රේඛාව නිර්මාණය කරන්න කිව්වොත් ඒකාන්තර කෝණයක් පිටපත් කරන්න ඕනේ. දැන් මේ මෙතන හැබැයි දල සටහනක් අඳින්න තියෙන්නේ. දුව දැන් මම වැඩිපුර දෙයක් නේ අහන්නේ. සමාන්තර රේඛාව නිර්මාණය කරන්නේ අපි මෙතන මතකද මෙතන අපි ඒකාන්තර කෝණයක් පිටපත් කරාම අපිට පුළුවන් සමාන්තර රේඛාව නිර්මාණය කරන්න. ඒකාන්තර කෝණයක් මොන ඒකාන්තර කෝණෙද අපි පිටපත් කරන්නේ. අපිට පුළුවන් පුතා මෙතන මෙන්න මේ කෝණය මෙතන අපි වෘත්ත කේන්ද්‍රය කරගෙන වෘත්ත චාපයක් අපි ඔහොම අඳිනවා ඊට පස්සේ MRM අරගෙන ඒ වල ඉඳලා අපි තුන් මෙව මකමු අපි ඔන්න එතකොට එම කේ මේ එම RM අරගෙන මේ පැත්තෙන් අපි චාපයක් අඳිනවා ඊට පස්සේ මෙතන කව මේ ලක්ෂ දෙක අතර දුර කව කට්ටට අරගෙන අපි ඊට පස්සේ මොකද කරන්නේ මෙතන කව කට්ට තුල තියලා මෙතන ඡේදනය කරලා ඊට පස්සේ මොකද කරන්නේ අන්න අපි මේ ලක්ෂයයි මෙයයි මේ දෙන්න ඔහොම දික් කරනවා ඔය දෙන්න ඔහොම දික් කරනවා මෙයාට මේ පැත්තෙන් දික් කරනවා මෙයාට මෙහෙන් දික් නේ දුක් පැහැදිලිද හරිද හරි සර් එතකොට අර මේ තව ක්‍රමයක් තියෙනවා නේද සර් සමාන්තර ආශ්‍රයයක් ඇඳලා අර වටේ ඕ ඒක ටිකක් ඒකෙනුත් එතන සමාන්තර ආශ්‍රයයක් විදිහට සකස් කරගන්න එකනේ මම හිතන්නේ අපි අපි වැඩිපුරම දකින්න පහසු ක්‍රමයේ තමයි ඔය ඒකාන්තර කෝණයක් පිටපත් කිරීම තමයි පුතේ හොඳම විදිය. අර
තව ක්‍රම තියෙනවා හොඳම විදිය මෙතන ඒකාන්තර කෝණය පිටපත් කරන එක හරි සරල සිද්ධි ගත්තොත් සරල සිද්ධියක් ලියා දක්වන්නලු මොකද්ද අංක 1 ලැබීම අංක 2 ලැබීම ඒ වගේම සරල සිද්ධි තව දුරටත් අපිට විභේදනය කරන්න බැයි නම් තවත් සිද්ධි වලට වෙන් කරන්න බැරි අවස්ථා එක් ප්‍රතිඵලයක් පමණක් ලැබෙන සිද්ධි එක් ප්‍රතිඵලයක් පමණක් ලැබෙන සිද්ධි තමයි සරල සිද්ධි වෙන්නේ එතකොට මොකද්ද ඒ කියන්නේ අංක 1 ලැබීම අංක 2 ලැබීම ඒ වගේ එකක් කියලා තියෙනවා සංයුක්ත සිද්ධියක් කියන්නේ තව දුරටත් සරල සිද්ධි වලට වෙන් කරන්න පුළුවන් ඒවා තව දුරටත් සරල සිද්ධි වලට වෙන් කරන්න පුළුවන් නම් එතන තියෙන සංයුක්ත සිද්ධිය මොනවද ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම ඊට පස්සේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම මේ ඒ වගේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම අනේම සංයුක්ත සිද්ධි තව දුරටත් සරල සිද්ධීන් වලට වෙන් කරන්න පුළුවන් නම් ඒවා අපි හඳුනන්නේ සංයුක්ත සිද්ධි කියලා හයි ඒක එහෙමයි අපි එනවා ඊළඟට පුතා ප්‍රශ්න අංක 25 අන්තිම එක මේකේ මේකේ කියනවා මොකද්ද OAB කෝණය යගේ ඔයගොල්ලන්ගෙන් අහන්න ඕ කේන්ද්‍රය වන වෘත්තයේ OAB මෙන්න මේ කෝණය යගේ මොකද කියන්නේ කවුද අපිට ඉදිරිපත් වෙන්නේ මේකට සර් කියන්න පුතාගේ නම ලවිඳුද ඔව් ලවිඳු මොකද්ද තේමාව මොකද්ද මාතෘකාව ජ්‍යාමිතීය වෘත්තයක කෝණ වෘත්තයක කෝණ මෙතනදී වාට මතක් වෙන ජ්‍යාමිතික ප්‍රමේය මුලැමැද අග ගැළපෙන විදිහට කියන්න බලන්න වෘත්තයක චාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම චාපයේ ඉදිරි කොටස මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් වේ අනිවාර්යයෙන්ම වෘත්ත චාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එම චාපයේ හැර වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතිත කෝණයෙන් දෙගුණයකි right එනම් OAB කෝණය යගේ කොහොමද හොයාගන්නේ CAB කෝණේ එහිඳ OAB කෝණේ අංශක 70ක් වෙනවා මෙයා 70ක් වෙනවනේ ඔව් මෙයා 70යි මෙයාම අපිට ඕනේ OA OB සමානාරයන් නිසා සමදීපාද ත්‍රිකෝණය අනිවාර්යෙන් සමදීපාද ත්‍රිකෝණේ සම්මුඛ කෝණ සමාන වෙනවා ඔව් එතකොට 180න් 70 අඩු කරාම 110යි ඔව් 110 දෙකෙන් බෙදුවම 55යි 110 දෙකෙන් බෙදුවම 55යි උත්තරේ 55 එන්න ඕන මෙතන ඇත්තටම මේ ගැටලුව තුල ඇගේ අරමුණු තුනක් තියෙනවා ළමයාගෙන් බලාපොරොත්තු වෙන අරමුණු තුනක් තියෙනවා මොනවද අරමුණු තුන අර වෘත්ත චාපේ ඒ ප්‍රමේය තියෙනවා සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය තියෙනවා ත්‍රිකෝණේ කෝණයි කිය අංශක 180 බව ළමයා දැනගෙන ඉන්න ඕන නේ ඒ අනුව තමයි පුතේ මෙතන ලකුණු දෙක හිමි වෙන්නේ බොහොම හොඳයි රයිට් සමස්ත ලකුණු දැන් ගොඩනගන්න බලන්න මුල් පිටුව පුරවන්න ඒකේ ලකුණු 50න් කීයද කියලා බලන්න ඕගොල්ලන්ට මෙතන 50න් කීයක් ආවද කියලා බලන්න තමන්ට තක්සේරුවක් එනවා මේකේ උපයාගත්ත මගහැරුණු ලකුණු ටික ලියන්න සමස්තයේ මගහැරුණු ලකුණු කොච්චරක් තියෙනවද කියලා ඕගොල්ලෝ විශේෂයෙන් බලන්න මගහැරුණු ලකුණු කීයක් තියෙනවද ඊළඟට ඔබ පරීක්ෂා කරන්න ඕන දේ තමයි එසේ මගහැරීමට හේතුව කුමක්ද කියන එක. දැන් මගහැරීමු ලකුණු ටික ඉස්සලා හොයාගන්න. නේ? එතකොට දැන් දිනෙත්ත තියෙන්නේ මගහැරිලා තියෙන්නේ ලකුණු දෙකයි. දිනේ. දැන් මට යා ලකුණු ටික එව්වා. දිනෙත් ලකුණු දෙකයි. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් වගේ වැරදිලා නැත්නම් ප්‍රශ්නයක කොටස් දෙකක් එහෙම මේ වැරදි. ඒකට දැන් හේතුව හොයාගන්න. ඇයි මේ එහෙම මගේ ලකුණු දෙක උනත් එක මගහැරුනේ ඇයි? ඒකට හේතුවේදී කාරණා දෙකයි එකක් විෂය කරුණු වැරද්ද අනිත් එක අත් වැරද්ද විෂය කරුණු වැරද්දක්ද අත් වැරද්දක්ද කියලා බලන්න අත් වැරද්ද නම් එතන තමගේ මනස නිරවුල් වීමක් වෙන්න ඕන එතනට හුරු වෙන්න ඕන විෂය කරුණු වැරද්දක් නම් ඒ විෂය සම්බන්ධ කොටස නැවත පරිශීලනය කරලා ඒහා සම්බන්ධ ගැටලු තව හදන්න ඕන පුතේ නේ තව ඒ ගැටලු හදන්න ඕන හදලා හොඳට සූදානම් වෙන්න ඕන සර් ඔව් කියන්න
සර් 24 වෙනි ගානට අවයව ඇසුරෙන් ලිව්වොත් වැරදිද? සිද්ධියක් ලියා දක්වන්න කිව්වොත් අවයව ඇසුරෙන් ලියලා හරියන්නේ නැහැ. අවයව නෙවෙයි එතන ඉන්නේ. එතකොට ප්‍රතිඵලනේ සිද්ධියක් විස්තර කරන්න කියන්නේ මේ සිද්ධියක් විස්තර කර ලියන්න. එතනදී පුතේ අනිවාර්යයෙන්ම සිද්ධිය ලියවෙන්න ඕන. තේරුණාද? මෙතන එක එක නේ ලකුණු වෙන්නේ. තවත් ඒක බෙදන්න බෑ. සිද්ධියක්ම තමයි පුතා එන්නේ. අපි සිද්ධියේ නියදී අවකාශයේ දැන් සිද්ධියේ ප්‍රතිඵල වලින් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ කුලකවල නම් අපි ප්‍රතිඵල මේ අවයව වලින් ලයිස්තුගත කරනවා. නමුත් මේක සම්භාවිතාවයෙන් ඒක සිද්ධිය ලියවෙන්න ඕන. හරි? ඔන්නෝමයි පුතේ. ඉතින් අපි පැය දෙකකට ආසන්න කාලයක් මම මේක සාකච්ඡා කරේ ඇත්තටම කාලේ ගත්තට මං හිතන්නේ ඔබට යමක් එකතු වුණා කියලා හිතෙනවා. ඔබට බොහෝ දේවල් මතක් වුණා කියලා හිතෙනවා. මම පුංචි දෙයක් විශ්ලේෂණයක් විදිහට ඔබෙන් බලාපොරොත්තු වෙන ජාමිතික ප්‍රශ්න කීයක් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවද කියලා කියන්න බලන්න. ටක් ගාලා ගණන් කරලා ගන්න. ජාමිතික ප්‍රශ්න කීයක් තියෙනවද? කියන්න බලන්න. අටක් තියෙන්න ඕන පුතා. දැන් හෙට එන සාමාන්‍ය පෙළ ගණන් ප්‍රශ්න පත්‍රේ හෙට තියෙන්නේ. දැන් හෙට සාමාන්‍ය පෙළ ගණන් ප්‍රශ්න පත්‍රේ අනිවාර්යයෙන්ම ෆස්ට් පේපර් එකේ ජ්‍යාමිතිය ගණන් අටක් එනවමයි. අටක් එන්නම ඕන. ඒක නියමයක්. මේ ප්‍රශ්න තේමා වලට අනුව මේ ප්‍රශ්න එන විදිය අපි දන්නවා. විශේෂයෙන් ජ්‍යාමිතිය ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රේ වැඩි අටක් තියෙනවා. එහෙනම් අන්නේ අවබෝධෙත් ඔයගොල්ලන්ට එන්න ඕන. නේ? අන්නේ අවබෝධෙත් එන්න ඕන. ඔන්නෝමයි පුතේ එහෙමනම් මං හිතන්නේ අපි ඊළඟ සෙනසුරාදා වෙනකම් ඉඳ වෙනකම් ඉන්න ඕනේ. අපි බලමු ඊට ඉස්සෙල්ලා වෙලාවක් කොහොම හරි වෙන් කරගෙන මේකේ B පාර්ට් එක සාකච්ඡා කරන්න. මොකද මේ තවත් එහාට කාලය ගෝ ගෙනියන තුත් මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ. තව අපි ලබන සතියේ මැදක් හරියේ තව පොඩි වෙලාවක් මම group එකට දාන්නම්. අපි එහෙම සම්බන්ධ වෙවි මේ වැඩසටහන ගෙනියමු. කොහොම හරි අපි විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක්වත් විශේෂයෙන් මේ ආකාරයට සාකච්ඡා කරන්න ඕන විශ්ලේෂණාත්මකව. ඒතර ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබෙයි. එහෙනම් මම අද මෙතන නිමා කරන්න හදන්නේ මොනවාරි අදහස් යෝජනා තියෙනවනම් ඉදිරිපත් කරන්න අවස්ථාව. අද කියලා දුන්නු වල අපහැදිලි තැන් තියෙනවනම් ඒත් අහන්න. නැවත මම මේ අවස්ථාව වෙන් කරලා කියලා දෙන්න. එහෙමනම් පුතේ නිශ්ශබ්දතාවයෙන් වෙනියන් එවැනි ගැටලුවක් නැති බව අපි එමනම් මෙතනින් නවත්තමු. ඔබලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්.